අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද වැඩසටහන දෙවන දවසේ ධර්ම දේශනාව සඳහා වේලාව ගණ්ඩායි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ කතමි නව ධම්මා භාවී තබ්බා නව පාරිශුද්ධි පධාණියං ගියන්ති තී කරුකටීතු ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් සංග්‍රහ කරල ලද ඒ දසුත්තර සූත්‍රයේ එහෙම නැත්නම් දීඝනිකායේ අවසාන සූත්‍රයේ වශයෙන් සංග්‍රහ වෙලා තියෙන දසුත්තර සූත්‍රයේ නමේ පොතේ කාරණාවකුයි අපි මේ වැඩමුළුවට මාතෘකාව වශයෙන් තියාගත්තේ ඒක සඳහන් කරලා තියෙන්නේ පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පධාණියංග. එහෙම නැත්නම් මේ සත්ත්ව විසුද්ධි ක්‍රමයට සීල විසුද්ධි, චිත්ත විසුද්ධි, ධිට්ඨි විසුද්ධි, කාංකා විතරණ විසුද්ධි, මග්ගා මග්ග ඥාන දසන විසුද්ධි, පටිපදා ඥාන දසන විසුද්ධි, ඥාන දසන විසුද්ධි කියලා හතක් විසුද්ධි පෙන්ලා තියෙනවා. ඒක තමයි විසුද්ධි මාර්ගය කියන පොතේ නැත්නම් තේරවාදී අපේ රාමුවේ තියෙන්නේ. ඒකේ තියෙන මේ පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි පධාණියංග කියලා කියන්නේ ඒ රත හතේ නැත්නම් ඒ අවස්ථා හතේ එහෙම නැත්නම් පිරිසුදු වීම හතේ අවසාන එක. ඉතින් ඒක මෙතන විශේෂයක් කරලා පෙන්නනවා. අර හතකට පස්සේ භාවනා කරන කෙනෙක් එක සැරම නිවන් දකින්නවා වගේ කතාවක් තමයි සාමාන්‍යයෙන් ඔය සුත්ත නිපාත වගේ පොත්වල බොහොම ගැඹුරු ධර්ම තියෙනක තියෙන බණව රහත් වුණා. එච්චරයි. ඊට පස්සේ ඒකේ ආයෝ මොකක්වත් කතා දෙකක් නැහැ. බුදු දඥාන්ත සම්බුණා බණව රහත් වුණා. ඊට පස්සේ මජ්ක්‍ධිම නිකාය කොටස් වලට එනකොට බණ ඇහුවා. සෝවාන් වාසකදාගාම වුණා, අනාගාම වුණා, අරියත් වුණා කියලා රහත්ත්වයේ පියවර හතරකින් පෙන්නනවා. ඊට පස්සේ රතවිනිත සූත්‍රයේ සෝවාන් වීමත් පිරිසුදු වීම හතක් මාර්ගයෙන් පෙන්නනවා. ඔයි කියපු සීල විසුද්ධි, චිත්ත විසුද්ධි වාසේ ඊට පස්සේ ඒකේ තියෙන මේ පටිපදා ඥාන දර්ශන විසුද්ධිය ආය නමයකට කඩලා පෙන්නනවා. එතකොට අටාරස විපස්සනා විදිහට පෙන්නනවා. ඉස්සරහට එන්නේ 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 කෙස් පැලන තර්ක වැඩි වෙනවා. ඒක තමයි සාසනයක් වුණත් ඕන එකක් පිරෙනකොට ලකුණු එහෙම තමයි අර තියෙන දේ කප කපා කඩ කඩා පෙන්නෝක විද්‍යාවේ තමයි හොඳටම වෙලා තියෙන්නේ. හැම එකම විනාශ කර කර යනවා. ඒතර පොත වැඩි වෙනවා. භාවනා කරන පිටිස් හෝ නිවන් ලකින පිටිස් අඩු වෙනවා. නමුත් උග්ගටිතඤ්ඤු විපංචිතඤ්ඤු කියන බණ කියනකොටම තේරෙනවා හා උග්‍ර ප්‍රඥාවන්තයන්ට විශේෂයෙන්ම ඔය සාරිපුත්ත මොග්ගල්ලාන වගේ නැත්නම් කෝලිතූපතිස්ස වගේ බණපදේ කියනකොට රහත් වෙනවා. නැත්නම් සෝවන් වෙනවා. ඒ කට්ටිය මේ කලයට කලයක් කරන් ගිහිල්ලා පීල්ලකට ඇල්ලුවා වගේ තමයි අල්ලපු ගම වෙන්නව. තව කෙනෙක් කලි මුණින්නවල තියෙන්නේ ඒක පොඩ්ඩ හරවල දෙන්න ඕනේ. උඩට වතුරක් වුණාට යන්නේ නැහැ. ඒ කටාටත් මාතුකා කිනෝට හරියනවා. ඊට පස්සේ නෙය්‍ය නෙය්‍ය කියලා જાතියක් ඉන්නවා. ඒගොල්ලන්ගේ කීයලා 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 හතරතරේ 10 15 සැරේ ලක්ෂ 2 ලක්ෂ වැරේ කිරුවාට පස්සේ තමයි නිවන් දකින්නේ. ඊට පස්සේ જાතියක් ඉන්නවා පදපරම කියලා කොහොමද නිවන් දකින්නේ? මේ අද නිවන් දකින්නේ නැහැ. ඉතින් ඒක නිසා මේක පිළිබඳව මහසී සයිඩෝ ස්වාමීන් වහන්සේ මතක් කරනවා. සර්වජන් වහන්සේගෙත් මුල් කාලේ පූර්ව බුද්ධ ශාසනේ ඉනේනික නිවන් දැක්කා. පශ්චිම බුද්ධ ශාසනේ අවුරුදු 20ක් ගියාට පස්සේ ආයතනේ ලොකු වුණා, ස්ථාන බාරගත්තා, පොත්පත් ගන්න කට්ටිය වැඩි වුණා, නිවන් ලකින් ලැබෙන ප්‍රමාණය අඩුයි, පොත්පත් වැඩි වෙන පටන් ගත්තා. එහෙම නැත්නම් අරණි සීනසන බාරගත්ත වැඩි වුණා. ගෝලිය වැඩි වුණා. ගුරුන් වහන්සේලා වැඩි වුණා. පොත්පත් වැඩි වුණා.
නමුත් නිවන් දකින පිරිස අඩුයි. ඒක බුද්ධ ශාසනය ඇතුළත ඉම අවුරුදු 45 ඇතුළත දැක් ගන්න පුළුවන්. අන්තිම වෙනකොට තමයි සර්වඥාසු විස්තර සහිතව දේශනා කරේ. කියනකොටම තේරෙන කෙනාට අලුතෙන් කියන දෙයක් නැහැ. එහෙම යන එකක් තමයි මේ සත්ත්වවිසුද්ධි ක්‍රමය. ඒකත් තව විග්‍රහ කිරීමක් තමයි සාරිපුත්‍ර සාංශය මෙතන කරන්නේ. නව විසුද්ධි පාරිසුද්ධි කියලා විසුද්ධි කියන දෙකමයි ප්‍රධානියංග. මේක නමයකට කඩලා පෙන්වනවා පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියංග කියලා. ඉතින් මේකේ අදහස් කරන්නේ මාර්ග ඥානේ නැත්තම් ඵල විශේෂම ඵල ඥානේ. මේ අපි බලාපොරොත්තු වෙන වැඩපිළිවෙලේ අවසානේ නැත්තම් අවසාන ඵලයේ කොහොමද තියෙන්නේ කියලා. ඉතින් ඒක උග්‍ර ප්‍රශ්නයක්. මොකද පුතඥයට ඒක තේරුම් ගන්න බෑ. එයාට තේරුම් ගන්න ඕනකමකුත් නැහැ. එයාට ඕන කරලා තියෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. ඉතින් මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හාව සඳහා නැත්තම් ඒ තණ්හා තුන ගෙවීමට ඒක දුරුවන් කිරීමට පෙළඹෙන පිළිසිට අපිට කියတဲ့නේ යෝගාවචරයෝ කියලා. බෞද්ධයන්ගේ යෝගාවචරය වෙන් කරන්න පුළුවන්. බෞද්ධ හුඟ දෙනෙකුට අවශ්‍ය කරලා තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා ශිෂ්ත්‍රය හැසිරෙන එක. අනිත් අයට වැඩි උඩින් ඉන්න එක විතරයි. යෝගාවචරය ඊට වැඩි වෙනසක් තියෙනවා. නමුත් යෝගාවචරයත් වැඩියෙන්ම ඇසුරු කරන්නේ සාමාන්‍ය පුත්තජන. ඒ නිසා ඒගොල්ලෝ අදින්නේම ඒ කාම, භව, විභව තණ්හා පැත්තට. නමුත් සමහරෙක් අර තියෙන දැඩි සංසාර බය නිසා සංසාර දුකින් ගැලවීමට කටයුතු කරන සමහර කෙනෙක් ඔය කොච්චර මොනවා කිව්වත් මේක දත ගහගෙන කාගෙන ගඟ දිගේ ඉලට පීනන. අන්නේ පීන පිනාට සමහර විටක කාම තණ්හාව පොඩ්ඩක් යටපත් කරන්න පුළුවන්. මේ භව තණ්හාව තමයි. එතකොට භව තණ්හාවේ යටිපැත්ත තමයි විභව තණ්හා කියන්නේ. මේ දෙකේ යා ඉතර ගණන් ගන්නෑ කාම තණ්හාවෙන් යා මේ හැ කන්නේ නාසයේ දිව කය මන පිනවීම අඩුවෙන් ගත කරනවා. ප්‍රයෝජනෙන් සලකලා ගත කරනවා. හැබැයි අපේ කට්ටියගේ හෙට කරන දේ ආදිවසේ සාමාන්‍ය භවයේ පැවැත්මේ ආසාවකුත් තියෙනවා. ඉතින් ඒකේ නාට කාමතණ්හා තියෙන කෙනාට ටිකක් ලේසියක් තියෙනවා. මේ කියන බණ ඇහෙනවනම් අර තේිනව අමාරුම දේ දැන් කරගෙන තියෙනවා. නැත්නම් ඒක මිල්ල කරගෙන තියෙනවා. ඒ පරිදි ගේම දිගට දිගට යන්න ඕනේ. යනකොට තමයි අපි ළඟ දැනටමත් මේක තියෙනවා. ඉස්මතු කරගන්නයි තියෙන්නේ. ඉස්මතු කරන්න දෙන්නෙම නැහැ සෙනගක් එක්ක ඉන්නකොට. සෙනග අදින්නෙම අර මේ නිවන කියන මේ Nirodhe කියන කාරණාව යටපත් කරලා මේ භවයේ වඩන පැත්තරම තමයි යන්නේ. නිසා ශිෂ්ටාචාරයේ දියුණු වෙන්න 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 අපි භවයේ වඩනවා. අපි ජනප්‍රිය වෙන්න 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 භවයේ වඩනවා. ලාභ සත්කාර සම්මාන සිලෝක වැඩෙන්න 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 භවයේ වඩනවා. බෞසුත භාවය වැඩෙන්න 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 භවයේ වැඩෙනවා. ගෝල බාලය වැඩෙන්න 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 භවයේ වැඩෙනවා. ඉතින් අපි මේවට කොච්චර එළවනවද? ලාභ සත්කාර සඳහා, ගෝල බාලය සඳහා, එහෙම නැත්නම් බෞසුත භාවය සඳහා, වැඩිමාල් භාවය සඳහා මේ ඔක්කොම ආසවට්ටානේ ධර්ම වෙන්න පුළුවන්. හැබැයි අතරමැද අපි අවංක උත්සාහයකුත් තියෙනවා නිවන් දැක්කොත් හොඳයි කියලා. ඉතින් අපි කොයි වෙලාවෙදර සංසාරගත පුරුද්දට නැත්නම් මේ සෙනගත් එක්ක ඉන්න නිසා පවට ඇදෙන ගතිය තියාගෙන කොහොම හරි විවේකයක් හදාගෙන අපි මේ පැත්තට යන්නේ කියන්නේ පොඩි තල්ලුවක් තමයි මේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ මේ පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානයෙන් උගන්වන්නේ. ඉතින් ඒ නිසා දැනට තමයි ලබලා තියෙන දැනට තමයි ළඟා වෙලා තියෙන මේ ಗುಣ ටික සමාදන් වෙන කෙනාට ඌ ඇත්ත තමයි මේ ඔක්කොමලා කාමිට ගියාට මම යම් ප්‍රමාණයකට මේකෙන් දැනට මම හික්මයක් වෙලා තියෙනවානේ, සීතල වීමක් වෙලා තියෙනවානේ, සීල් ගතියක් පේන්න තියෙනවානේ. ඉතින් මේකත් තියාගෙන ඉන්න ගමන් ඒ හික්මීම නිසා තමන්ට ලැබිලා තියෙන ආනිසංසත් කල්පනා කරමින් ඉදිරියට යන කෙනාට නම් මේ පඤ්ඤා විසුද්ධි පාරිසුද්ධි ප්‍රධානියන්ගේ පුදුම විචක්ෂණ ඒ දැනුම හරිම රසවත් දෘජනාශේ මිනිසයාට ඉදිරිපකරලා ගිහිල්ලා තියෙන සාරිපුත්‍ර සාන්ති මාතකද හරි ලස්සනක් තියෙනවා මේ වැඩපිළිවෙලේ. හැබැයි ඒකේ තියෙන්නේ මැජික් එකක් පෙන්වන්න වගේ නිකන් මෙතෙක්කල් අපි වර්ධගත්ත දේ මේ විදිහට බැලුවොත් හරි. බලන දෘෂ්ටි කෝණේ වෙනස පමණයි. ඒකයි ආර්ය අෂ්ටාංග මාර්ගයේ සම්මා දිට්ඨියට ආවනම් ඊට පස්සේ කරන ඔක්කොම පින් අතට යන.
සම්මාදිට්ඨිය නැතුව මිච්ඡාදිට්ඨිය හිටියානම් කරන සියල්ල පවුවතට යනවා. බුදුජානන්සේ සඳහන් කරලා තිනවා චිත්ත ලැබුවටයක් හෝ කරවිලටයක් හිටෙව්වොත් ඒක උරා ගන්නෙම පොළේ තියෙන චිත්ත රසය. කොලෙත් තිත්තයි, මලත් තිත්තයි, ගෙඩිත් තිත්තයි, ඵලෙත් තිත්තයි. හිටිවි අඹයටයක් නා. හිටිවි මිහිරි ඵලයක් දෙන එකක්. මේක උරා ගන්නෙම පොළේ තියෙන මිහිරි රසය. ඒක මිහිරි ඵලයක් හදනවා. ඒ නිසා මේ දික්ඛය නැත්නම් හතරවෙනි ආර්ය සත්‍ය වඩනකොට අපි කොච්චරක මේ වැරදි දෘෂ්ටියකද ඉන්නේ කියලා දන්නවනම් ඒක ලොකු මිච්ඡාමාදිට්‍යයක්. මට සම්මික ආමඳුරේ ඒ දවස්වල 77 78 කියන හැම දිට්ටිම මිච්ඡාදිට්ටි. මොකක්වත් දිට්ටියක් නැත්නම් ඒක තමයි හරිදී. ලෝකේ තියෙන හැම දිට්ටියක්ම මිච්ඡාදිට්ටියක්. බුදුසසුනේ 62ක් පෙන්ලා දීලා තියෙනවා. සමහර කියන බුද්ධාගම 63 වෙනි එක කියලා. මොකද ඒකත් කට්ටියක් දිට්ටියක් කරගෙන. ඒක අල්ලන අනික් කට්ටිය මිච්ඡාදිට්ටි අපි සම්මාදිට්ටි කියන්නේ ඒක කරේ දාගෙන ඉන්නවා. අව මොනම දිට්ටියක් නැතුව ඉන්න පුළුවන් තැනක් තමයි මේ පෙන්නට හදන්නේ. එතෙන්ට යනකම් අර පොඩි එකෙක් නැගිටලා යනකම් ඌ දඬුවට අල්ලගෙන තමයි ඇවිදින්නේ. නමුත් ඇවිදලා යම් දවසක කොන්දපනාවට පස්සේ ඌ දඬුවට නැතුව කෙලින් ඇවිදිනවා. අන්න එතෙන්ට යනකොට ඒ කිසිම දිට්ටියක් නැතුව ගත කරන්න පුළුවන් තත්ත්වයට අපි මිතික් තිබුණු දිච්චි එහෙම නැත්නම් කියන මෝහපටල කොච්චර දැනට කපලා තියනවද? තව කොච්චරක් තියනවද? කිසි කෙනෙක් මේ කැපිල්ලට අපිට උදව් කෙරුවෙත් නැහැ. මම්මයි කෙරුවේ. තව ඉදිරි ටිකත් කවුරුත් කරලා දෙන්නේ නැහැ. මම්මයි කරන්නේ. අර කරගත්ත ටිකෙන් ආදර්ශය අරගෙන ඉදිරියට යන්නේ කොහොමද? එනිසා යම් කිසි කෙනෙක් මේ වෙනකොට සතුටුපත් වෙලා නැත්නම් මේ කරන වැඩේ ටික දාකත් ඉස්සරහක් නැහැ. ඒකේ නා අනිත් අයටත් මුස්පේන්තුවක්. නැද්දකින් නොබතන් නොදොමකින් ඇසුරු කරන්නවත් එපා හිම කෙනෙක්. කවදාකවත් ඉස්සරහට යන්න බෑ. ඉස්සරහට යන්න මේකේ සක්කෝ. කරණියන් අත්ත කුසලේන යන්තම් සම්බදං අභිදමෙච්ච සක්කෝ. අත්ත කුසලේ කරන්නහු විසින් ඒ සාන්තපදේ ළඟාවීම සඳහා සක්කෝ හැකි සංඥාව තියෙනවා. හැකි සංඥා තියෙනට විතරයි බුදුරජාණන්සේ ආමන්ත්‍රණය කරන්නේ. කවුරු හරි මේ නොහැකි සංඥාව බැරි සංඥාව ඒකෙක් එක්ක ඒකත් එක්ක යනවා නම් මුළු නඩේම පසට ඇදෙනවා. මොකද නඩයක් එක ගමනක් යනකොට වේගය තීන්දුව කරන්න බැරි මේක. අය කතා කරන දේ යන්නේ ඒක පරම සත්‍යයක්. කට්ටියක් එක්ක යනකොට ශ්‍රීපාද යන්නකෝ බැරි එක තමයි තීන්දුව කරන්නේ. ඒක මඟ දාලා ගියා නම් හරි. එහෙම නැත්නම් සෙනඟක් එක්ක යන්න එපා. සෙනඟක් එක්ක ගියොත් කවදා කරන්නේ වෙනට යන්න බෑ. ඉන්සම් මහායාන බුද්ධාම කියනවා ගඟ පළල් වුණොත් වේගය අඩුයි ගඟ පටු වුණොත් කඩාගෙන යනවා. මෙහෙම නැත්තම් කියනවනේ සාමාන්‍ය සිංහලෙන් කියනවනම් අදිසියේ පීනනකොට කටරක් දාගෙන පීනන්න බෑනේ. කඹේ ඇවිදිනකොට කටරක් දාගෙන යන්න බෑනේ. ඒසයි නිවනට යන්නත් සහායකෙක් බලාපොරොත්තු වෙන්න එපා. කටරක් දාගත්තොත් කතා direct. ඉතින් මේක අපි මෙතික් අපි මෙතෙන්ට එනකන් ගමනේදී අපි කොච්චර සම්පාදනය කරලා තියෙනවද? අපි ඒ සඳහා කොච්චර ක්‍රමවේදයේ දන්නවද? අපි ඒක සමාදන් වෙලා අපි ඉදිරියටත් කාටවත් කියන්නේ කටක් දාගන්න දෙන්නේ නැහැ කියලා. හැබැයි දාන්නේ නැන්නේ. කටක් දාගන්න නැහැ කියලා කියන්නේ. කිව්වේ නැතුණ කවදාකවත් කටක් දාන්නේ. අවුරුත් එක්ක නැහැ ගමනක් ඉදිරියට යන්නේ. අන්න ඒ අතින් බලනකොට අපි මේ පිරිස් ගොඩක් ඒකේ දක්ෂකම් තියෙන පිරිස. ඒ කට්ටිය ඒක සමාදම් වෙන්න ඕන. මේක උදිකලාවකට කරන යන ගමන. මේක විවේක පිණිස යන ගමන. මේක විශ්‍රාමයේ පිණිස යන ගමනක් මිසක් සෙනගත් එක්ක යන ගමනක් නෙවෙයි. ඉතින් ඒ සටන ඒ විශ්‍රාමයේ පිණිස යනවා යන්න ඕනේ යන්න පුළුවන් කියන ඝටන මීට වැඩි උඟක් අමාරුයි මීට අවුරුදු 10කට ඉස්සෙල්ලා. මීට ඊටත් වැඩි අමාරුද 20කට ඉස්සෙල්ලා. ඊටත් වැඩි අමාරු අවුරුදු 30කට ඉස්සෙල්ලා. 40කට 50කට ඉස්සෙල්ලා නිසරණනේ හදලා තියෙන අවුරුදු 50කට ඉස්සෙල්ලා මේ ගමනටමයි හිතාගන්න. එතකොට මොන්න තරම් සමාජයේ අනිත් පැත්ත හැරෙද්දී මේ වගේ තැනක් හදලා මේක අවුරුදු 50ක් වැටෙන්නේ නැතුව පවත්නවා කිව්වහම එදා කොච්චර පෙරදැක්මක් තියෙන්න ඇද්ද කියලා. අදත් තමයි සත්‍ය කට්ටියකට. අද වුණා තමයි. නමුත් මේ පිරිස්තිය බලනකොට පේනවා මේගොල්ලෝ කොහෙන් කොහෙන් හරි තම තමන් තේරිලා ඇවිල්ලා තම මේකට කොහොම හරි පෙරහැරට හේතු වෙනවා ඉදිරියට යන්න. අන්නේ ගමනේ යනකොට අපි මේ තාක්කල් ලැබලා තියෙන යම් යම් මේ කියන මාර්ගඵල ඥානයේදී ලැබෙන
ඒකාග්‍රතාවයේ වගේ එච්චරම උග්‍ර නැති වුණාට යම් යම් ඒකාග්‍රතාව ලබාගෙන තමයි අපි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. එහෙම නැත්නම් අපි මේ ලාභ ලැබිලාවිලා නැහැ මෙතෙන්. සත්කාර නිසා ඇවිල්ලා නැහැ. එහෙම නැත්නම් කීර්ති ප්‍රශංසා නිසා නෙවෙයි අපි ඇවිල්ලා තියෙන්නේ. අපිට මොකද්ද ආධ්‍යාත්මික යම් ප්‍රමාණයක එකඟ භාවයක් ඒකාත්මීය භාවයක් ලැබිලා තියෙන අපි කියන ආධ්‍යාත්මික සුඛයක් කියලා. අපේ ලොකු සංසීකර දැම්මේ සාසන සම්පත්තිය කියන්නේ. අන්නේ සාසන සම්පත්තිය යම් ප්‍රමාණයක් අපි මේ උඩ බුද්ධ විදලා තියෙනවා. ඉතින් මම ඊ උත්සාහ කරා ඒ සාසන සම්පත්තිය අපේ බුද්ධිය අපි දැන් දන්න ප්‍රදේශයේ දානයක් දෙනකොට දානයක් කාටද දීලා දානකොට අපිට එනවන්නේ මොකද්ද සතුටක්. ඒක මම ඉතර විස්තර කරන්න යන්න ඕනේ නැහැ. දාන දානවත්තු වස්තග්ග වස්තග්ගුප්පට්ඨාණි ඒකත්තං කියලා අවශ්‍ය කිනුර තමල් ළඟ තියෙන දයක් දීමෙන් අපිට තියෙනවා මේ මුදහැරීමේ සතුටක්. අපිට තියෙනවා ත්‍යාගවන්ත සතුටක්. ආලේ හැරපීමේ සතුටක් තියෙනවා. ඉතින් එන්නේ සතුටෙදී අපි හිත ඒකාත්ම වෙනවා. මම කනවට වැඩිය දුන්නේ කොහොඳයි කියලා. ඉතින් සිංහලයේ කියමනක් තියෙනවා කෑදේ ගඳයි දුන්දේ සුවඳයි. අපි කවොත් කක්ක වෙනවනේ. අනිත්‍ය කරන් කක්ක වෙනවා. ඒක වෙනම දෙයක්. හැබැයි ඒක අපි නන්නාතුරුණ කෙනෙකුට කිසිම බල අපේක්ෂාවකින් තොරව යමක් දෙනවා කිව්වහම අද බටහිර ලෝකයේ එකෙකුට තේරුම් ගන්න බෑනේ. කවදාකවත් තේරුම් ගන්න. ඒකේ ලැජ්ජාවක්. නන්නාතුරුණ කෙනෙකුට බල අපේක්ෂාවෙන් තොරව යමක් දෙනවයි කිව්වොත් බටහිර ලෝකේ වසවිලි ලැජ්ජාවක් ඒක. අපේ විශක් කාලේට දන්තල් යනකොට පාර යන පොසත් මිනිස්සුන්ට මඤ්ඤොක්කවිල දෙන්නේ ඊට වැඩිය දුප්පත් මිනිස්සේ. ඒක දැකලා සුද්ධෝ කියනවා තොපි මේ වැඩේ කෙරුවොත් යුනයිටඩ් නේෂන් වලින් හරි WHO එකෙන් හරි යුනිටරි ෆන්ඩ් එකෙන් හරි උඹලට සල්ලි දෙන එකක් නැහැ යකෝ තොපිට තියෙනවනේ දෙන්න තරම්. උඹල මේක පෙන්වන්න එපා මිනිස්සු මේක පෙන්වුවොත් එහෙම කවුරක්වත් උඹලට උදව්වක් කරන්න ගන්නේ නැහැ. මේ බලන්න ගන්න මිනිහට වැඩිය දාන දෙන්නේ දුප්පත් මිනිස්සයා. ඒකේ තියෙන සතුට ඒකේ තියෙන සතුට ඒක ආධ්‍යාත්මිකයි. ඒක සාසනික සම්පත්තිය. ඒක බොක්කෙන් ආපු එකක්. කවුරක්වත් උගන්න අප එකක් නෙමෙයි. ඒ නිසා හිතන්න පුළුවන් ලංකාව වගේ රටක උපදින්නේ මොකද්දෝ පෙරපිනක් තියෙන කෙනෙක්. මනසට යමක් දීමින් ලැබෙන සතුට තියෙනවා. බටහිර ලෝකෙට ගිහිල්ලා නම් හීනකින්වත් හිතන්න එපා. දුන්නොත් ඇයි කියලා අහන්න. මොකද තමයි මට දුන්නේ අම්සර මොකක් තියෙන සම්බන්ධකව පොඩි ළමයෙක්ට එහෙම ටොෆි එකක් දුන්නොත් කෙලින්ම හිරේ. පොඩි ළමයි කත ගාලා ඇයි බබා කියලා ඇහුවොත් විනාසයි. ඒ තරම්ම නීතිය තද බලයි. මේ නෑ. මේ ඔය රිලවියක් හදිස්සකෙච්ච ළඟ තියෙන පැටියා ගත්ත පැන්න. අයි මගේම පැටියද කියලා බල බල ඉන්න ඕනකම නෑ. උඩට ගිහිල්ලා ගහවලට ගිහිල්ලා බේර ගන්න. කොයි එක හරි ගත්ත පැන්න. ඒ තරම්ම අපි ළඟ තියෙනවා දැන් මෙන්න මෙතනදී තියෙන මේ දාන වත්තු වස්සග්ගුප්පට්ඨාන ඒකත්තන් කියලා අපිට මේ දීමෙන් තියෙන සතුටක් තියෙන මේ හම්බ කරන්න නටන පෙරේත කෑදර ජරා පරට්ට ලෝකේ තමයි උඹ යාගත්තදී කාටට දීලා ලැබෙන සතුට සම් පුළුවන් නම් මෙතන ඉන්නෝ නම් ආර්ථික විශේෂඥයෙක් කියන්න බලන්න උත්තරේ කොහොමද ආර්ථික විද්‍යාවෙන් උගන්වන්නේ කොහොමද කියලා දානි කියන එක උන්දලා පරාදයි ආර්ථික විද්‍යාව උගන්වන්නේ ඔහො මරාගෙන කාගෙන හැදියන් කියන එක තමයි. කරුණා සීතල හදයන් නැහැ ඒක. මරාගෙන කාලා හරි හැදියා. මම අවුරුද්දක් විතර ආර්ථික විද්‍යාව ඉගෙනගෙන තියෙනවා. ඔයිට වැඩි ඉගෙන ගත්තා නම් මම භවිදිනෙකුත් නැහැ. මොකද ඒ තරම් දක්ෂයි මං ආර්ථිකයේ. කිසිම ආර්ථික විශේෂඥයෙකුට අහන්න බලන්න පුළුවන්ද කියලා යමක් ඩීමෙල් ලැබෙන සතුවේට ආර්ථික විශේෂඥයේ අර්ථකතනේ. බුදුරජාණන් වහන්සේ මොකක්ද අපට කියන්නේ? පළවෙනිම පිළියෙතු දාන පාරමිතා තමයි දාන පාරමිතා උප පාරමිතා පරමාර්ථ පාරමිතා ඇසිස්ලස් මාස්ලේ පව දන් දීපා. ඉතින් ඒක නිසා මම මේකේ කතා එතන නතර කරා. ඔගේ මේ දානවත්තු ඔස්සග්ගුප්පඨානයි කියලා අපි ජීවිතේ කොයි වෙලාවකරී කම් යමක් දීමේ සතුට වෙලා ඇති. ඒකට අපි දාගම වරහන් ඇතුලේ නම සාසන සම්පatti. ඒක අපි පොඩි උමුත් පුරුදු කරනවා. අත්තම්මලත් එක්ක පොඩි උන් පන්සලකට ඇවිල්ලා අත්තම්මගේ හැඹිලේ සල්ලි අරගෙන අර පින් කැටියට දානකොට දෙන සංස්කෘතිය කොහොමද කියලා හිතන්නේ අත්තම්ම කෙනෙක් එක්ක ඇවිල්ලා හැඹිලෙන් සල්ලි අරගෙන ඌ අර ගණන් කර කර පින් කැටියට දානකොට එහෙම නැත්නම් මල පූජා කරනකොට
ඒ අත්තම්මා ඒ තියා ඒ මන ළමයට දෙන සංස්කෘතිය කොහොමද කියලා හිතන්නේ. ඒක නිකම්ම එන දෙයක්. ඒ වුණ එහෙම කරගෙන යන කෙනාට තේරුනොත් අපි සතු වස්තුව අපි වෙන කෙනෙකුට දෙනවා. ඒ දීම හරහා අපි පුදුම සතුටක් ලබනවා. ඒ සතුට පන්ති කාමරේ කවදාකවත් උගන්වන්නේ නැහැ. විශ්වවිද්‍යාලේ කවදාකවත් උගන්වන්නේ නැහැ. කිසි ගුරුවරයෙක් කරන්නේ නැහැ. අපි ওই සමාජයේ ඉන්නකොට හැදෙන දෙයක්. ඒ වගේම ආධ්‍යාත්මික ජීවිතයට ගියාට පස්සේ, කියන්නේ දානෙන් සීලයට පස්සේ යම් කිසි සමාධියට ගියාට පස්සේ, එයාට තේරෙන්න පටන් ගන්නවා මේ සියලුම සැප සම්පත් පැත්තක දාලා. අපි කියන ගමක්, පවුලක්, එහෙම නැත්නම් නිශ්චල වස්තුල චංචල දේපත් පැත්තක දාලා මේ වගේ තැනකට එනවා. මේ වගේ තැනකට අවිල්ලි වෙලා කවුරු හරි කම්බලා දෙන පතක් අක්. කාලා එළව පැදරක වාඩි වෙනවා. අල්ලෝ සතුටු වෙනවා. මගේ ජීවිතය ඇතුළතදී මම අභිනිෂ්ක්‍මණයක් කරා. මගේ ප්‍රිය සීරුම් වැසුලි මයි. අවිල්ලි වෙලා මම දැන් මේ ඉඳගෙන ඉන්න එක සතුටු වෙනවද? මේ ඉඳගෙන ඉන්න එකෙන් අදහස් කරන්නේ මගේ නෙවෙයි. කවුදෝ හදලා දීපු ගයක්, කවුදෝ දීපු බතක්, කවුදෝ එළවලා දීපු පැදරක වාඩි වෙලා මේ ඉන්න එක සතුටු වෙන්න පුළුවන් නම් එක ප්‍රමෝදයක් කරගන්න පුළුවන් නම් මම මේ වාඩි ලයින් වලයික ජීව සතෙක් මැරීමක් නෑ හොරකමක් තියාඩු ගන්න දෙන දේ කන්නේ කාමීත්‍යාචාරයක් නෑ බොරු කේලම් හිස් වචන පරිස වචන නෑ ඒ නිසා මේ ඉඳීම අබිනිෂ්ක්‍මණේ මුදුම් පෙත්ත කවදාාරී තණ්ඩේ කිනකොට ඒ ඉඳගෙන ඉඳීමේ සතුට ලැබුණයි කියලා ඒක බුදුරජාණන්සේ කියන්නේ අරඤ්‍යගතෝවා රුක්කමූලගතෝවා ශුඤ්ඤාකාරගතෝවා නිශීදති පල්ලංකං ආභුජිත්වා පළඟබැඳ වාඩි වෙලා පළඟබැඳ වාඩිලා ඉන්නක ආභෝග කරනවා. මම දැන් ඉඳගෙන ඉන්න මොම් පට්ටලව සමමිතිකව සැහැල්ලුව ඒ ආභෝග කිරීමම සතුට. මම වාඩිලා ඉන්නවා. මට මේ කරගෙන පුටක් උඩ වාඩිලා ඉන්නවා, එයා කන්ඩිෂන් තියෙනවා, පවන් හලන්න කවුරු හරි ඉන්නවා, බාර් එකට ගිහලා වාඩිලා ඉන්නවා. ප්‍රිය සම්භාෂණයට වාඩිලා මොකක්වත්ම නැහැ. තමයි තනියම වාඩිලා. මෙන්න මේ සතුට තමයි භාවනා ලෝකේ නැත්තේ. ඒකට පහසු කණ්ඩික දුන්නට එකෙක්වත් එකියක්වත් මේ ඉඳගෙන ඉන්න එකේ ජොලිය දන්නේ නැහැ. ඉඳගෙන අරක පතනවා මේක පතනවා ඉතින් පතුම් බලාපොරොත්තු සුන් වෙනවා කාට හරි කවදා හරි. මේ අත පිට අත තියාගෙන කය පිරිසුදු කරන වාඩි වෙලා ඉන්න මොන පිනක් තියෙනවද? ඒක උපයාගත්තට ඒක සමාදම් වෙන්න දන්නේ නැතිට අමනයි කියලා කියන්නේ. අමනයි. කමඨාන් සුද්ධ කරනකොට පේනවා කී දෙනෙක් අමනද කියලා. කිසිම කෙනෙකුට තේරෙන්නේ අනේ මම මේ කාලයකට පස්සේ ඔක්කොම අතහැරලා දාලා ආවිල්ලා නොදන්න දැනකට ආවිල්ලා මම වාඩි වෙලා. මම වාඩි වෙලා ජොලිය තිනවා කියන්නේ. පොඩි උන් සති පාසලට ගියාම නම් උන් ජොලියට කියනවා. නාගේ නාගේච්චකින් මේක ගන්නවා කියන එක එබ්බන්ගේ පියාට බලාපොරොත්තු වෙනවා. ඇඟින් ඇට එළියට ගන්නවා වගේ මේ ඉඳගෙන ඉන්න එකේ ජොලිය ගන්න දන්නේ. කවදාරි ඔකට සාර්ථක රචනයක් ලියන්න බලන්න. එදාට අපි ලෝක සාහිත්‍යයේ වැඩිම හොඳම රචනෙ ලියන්න දන්න මිනිහ බවට පත් වෙනවා. කිසිම දෙයක් නැහැ. ඒක දාන්නේ මෙහෙමයි. ඒ ඉඳගෙන ඉන්නේ මේ සැපේට බුද්ධ වචනෙ කියන්නේ ඇහෙන් රූප බලනවා නෙවෙයි ඇස් දෙක වහගෙන කනෙන් ශබ්ද අහනවා නෙවෙයි නිස්සද්ද තැනකට ගිහිල්ලා නාසයෙන් දිවෙන් කයින් අරමුණු ගන්නවා වෙනට ඔක්කොම තැම්පත් කරලා හිතින් හිතවිලි හිතන්නෙත් නෑ කයින් ක්‍රියා කරන්නෙත් නෑ ඉඳුරංගෙන් එකක්වත්ම නැතුව ඇහැ කන දිව නාසය කය මන රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ හිතවිලි මොකුත්ම නැතුව මම ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා කියලා දන්නවනේ ඒකට කියනවා විවේකජං පීටි සුඛං රූපයෙන් විවේකයි ඇහෙන් විවේකයි ශබ්දයෙන් විවේකයි කණෙන් විවේකයි ගන්ධ රස දෙකෙන් ගන්ධෙන් විවේකයි නහයෙන් විවේකයි රසෙන් විවේකයි දිවෙන් විවේකයි කය තොල්ලන්නේ හිතන ඕනම ගුණක් හිතාගත්තා මම හිතන්නේ හිතන දෙයක් හිතච්චාවයි මෙන්න මේ විවේක ජම් පීති සුඛං කියන එක තමයි සමාධි සුඛය කියලා කියන්නේ සමාධි නිවිතුප්පඨාන එකත්තන් කියලා මේකට කියනවා මම ඉඳගෙන ඉන්න බව දන්නවා කියන චිත්තක්ෂණ ඉතින් ඒක සතුටු වෙන්න පුළුවන් නම් ඔන්න manussත්ත්ව ප්‍රතිලාභය කියන්නේ ඕකයි කියලා හිතා ගන්න පුළුවන් අපි මිනිස්සෙක් වුණා සීල වැඩ බහා තියලා අත පිට අත තියාගෙන උදේට පට්ටල වාඩිල මම අනේ කොන මොන සැපද මේ මම වාඩිලා ඉන්නවා මෙන්න මේක දෙන්න පුළුවන් නම් කාට හරි මේ ඔක්කොම තමන්ගේ දරුවගේ බෝතලෙට ඕක දෙයි ඔයගොල්ලෝ මොනවද දෙයි ඉඩම් බෝතල් දෙනවා වාහන රන් දෙනවා
තරහකාරයෙකුට දෙනවනම් දෙන්න පෙට්‍රල් ලාම්පුව. කෝ හැමදාම හොම්බේ. පෙට්‍රල් ලාම්පුව හදා හදා ඉන්න එකයි ජීන්නේ. නැත්තම් කැඩිච්ච බයිසිකලයක් දෙයි. අපි දෙන්නේ යුවනේ දරුවන්. ওই කැඩිච්ච ලන්දක් දුන්නාට පස්සේ උන් සදා තොත්ටි හැමදාම නඩු කිය කියා. හැමදාම ගෑරේජ් එකට වෙලා ඉන්න. උට දෙන්න විවේක ජම් පීති සුඛං. සද්ද නැතුව, රූප නැතුව, ගඳ නැතුව, රස නැතුව, පහස නැතුව, කයකුත් නැතුව වගේ මේකත් ගන්න පුළුවන්. ඒක බුද්ධි විඳ ගන්න බලන්න. එතකොට කියනවා මේ ඉඳගෙන ඉන්න බව දන්නවා. ඉඳගෙන ඉන්න එක සැප විඳිනවා. ඒකට බුදුරජාණන් වහන්සේ පාමොච්චං කියලා කියන ප්‍රමෝද වෙන්නේ කියලා. මේ ප්‍රමෝදේමයි සතුට. මේකටමයි සති සම්පජඤ්ඤය කියන්නේ. මේකටමයි පස්සද්ධිය කියන්නේ. මේකටමයි සුඛී කියන්නේ. මේ කය හොඳට හොදලා විවේක කරලා වාඩි වෙලා වාඩිලා ඉන්න බඳන්. ඒකට කියනවා දෙවෙනි ඒකාත්මීය භාවය. ඒකට කියනවා සමාජ නිමිත්තුප්පට්ඨාන ඒකත් තමයි සමාධිය කියලා කියන්නේ ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන බඳා. ඇවිදිනකොට මං ඉඳගෙන නෙවෙයි ඇවිදින බව දාන. මං බත් කනකොට මං බත් කන බව දාන. මං නානකොට නාන බව දාන. දත්මදිනුන දත්මදින බව දාන. බුදුජානන්සේ දෙනවනේ ලයිස්තු අක්කෝ. ගතේ තිතේ නිසින්නේ සුත්ති ජාගරිතේ නිසින්නේ හැම වචනයක්ම කී කියා කියනවනේ. වැසිකිලි කැසිකිලි කොටත් බුදුජානන්සේ කියන්න තරම් පුදුමාකාර කරුණාවක් නැතියි. අපි හිතන්නේ ගඳ කිලිය තමයි පින් කරන දන වැසි කිලිය පින් කරන දන නෙවෙයි කිය. ගඳ කිලිය මල් පූජා කරන එක වැසි කිලිය මල් පහ කරන එක. කවදාහකවත් කිව්වොත් එහෙම බෞද්ධයෙකුට පිළිගන්නවත් කැමති නෑ. සරුවච්චන් නාන්සේ කියනවා උච්චාර පස්සාව කම්මේ සම්පජානකාරී හොති. ඒක හුදුට මේ ඉඳගෙන ඉන්නා වගේ කරන දේ දන්නවනම් මේ කයට හිත යාළු වෙච්ච ඉලයි පුදුමාකාර ඒකාත්ම භාවයක් තියෙනවා. ඒකට අපිට සියලු සම්පatti තියෙනවා. අපිට අංග සම්පූර්ණ පරිශනාවක් තියෙනවා. කද්දාව සමාදම් වෙන්නේ නැහැ. ඊටාම දුෂ්කර වෙලා ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයේ අවුරුදු 100ක් හිටියත් එක මොහොතක සතුටක් නැහැ. ඒ මොකද හේතුව මේ කයත් එක්ක ජීවත් වෙන හැටි දන්නේ නැහැ. නැත්නම් කයත් එක්ක හාද වෙන හැටි දන්නේ නැහැ. 100%ක්ම කයත් එක්ක ඉන්න හැටි දන්නේ නැහැ. ඒ දන්නවනම් ඒකට කියනවා සමාධි නිමිත්තුප්පට්ඨානේ කත්තා. කයත් එක්ක යන මොකද කය නිවන් දැකලා තියෙන්නේ. කයත් එක්ක ඉන්න හැම වෙලාවෙම නිවන් දැකලා තියෙන්නේ. කයෙන් පිට වෙන හැම වෙලාවෙම අතීත අනාගත වෙන කෙනෙක් එක්ක වෙන තැනක ඉතින් ඇඩ්‍රස් නැහැ. පිච්චර කය වගේ දවස ඇඩ්‍රස් නැහැ කියේ. ඌට ඇඩ්‍රස් නැහැ. ඉතින් කොහේ ඉන්නවද කියලා දන්නේ නැහැ. ඊට පස්සේ නන් ලෝකල්. නන් ලෝකල් ෆිනොමිනා එක තමයි තියෙන්නේ. හිත තියෙන අතීතේ අනාගතේ අරය ගැන මෙයා ගැන එතන මෙතන. ඒ කට්ටිය කරන කතාවල් අහනකොට පිස්සු ඩබල්. මේ වර්තමානයේ හිතපවත්වන කතා කරන්න දෙන්නේ. ඒක ඉතරම් හොම්බට තමයි යනවා වගේ තේරෙන දෙන්නේ. අරක විචතර පස්සේ ඉවුව ගැන ඉතිහාසය කියලා විෂයක් තියෙනවා, භූගෝලය කියලා විෂයක් තියෙනවා, භෞතික විද්‍යාව කියලා විෂයක් තියෙනවා, රසායන විද්‍යාව කියලා. ඒ විෂයවල උගන්වන කරුණුවල තියෙන පච දඟර ගැහිලා තියෙන හැටි උගුර හරහා යනකොට පැටලෙනවා. පච උගන්වනකොට එහෙමයි ඒ වගේ මේ උදාහරණ ගන්න මේ සරල කාරණාට කිසිම විශ්වවිද්‍යාලයක් ඕනේ නැ ඉඳගෙන ඉන්න ඉන්න බව දැනගන්න. අවුරුදු 7 ළමයට පුළුවන්. ඔව් කවුද කරන්නේ? කවුද කරන්නේ? කරනව නම් ඒක බුද්ධි විදිනව නම් ඒකෙම වර්ධනය තමයි මාර්ගඵල ඥානය කියන්නේ. නැත්නම් නිවන කියලා කියන්නේ. වර්තමානයේ ඉන්නකොට ඉන්න බව දන්න. මෙහෙම ඉන්න වෙලාවක මං කිය යනවා ධර වැඩි ඇති මොකද නැත්නම් ඒකම දේ කියන දෝෂේනවා මට. ඉන්න වෙලාවක මේ කය ඇතුලේ නිතරම ක්‍රියාරාශියක් තිරෙන්න පටන් ගත්තයි කියලා හිතන්නේ. එම අංශුවක්ම නටන. ආසස් ප්‍රසවාසයත් නන්න අපි බිමැගලිමත් නන්නවා කම්පන චංචල වේග රාශියක් තියෙන. ඉතින් ඒකයි බය ඇත්තටම අපි කයට හිත ගන්න මොකද කය ඇතුලේ තියෙන පුතුමාකාර ඩයිනමෝ එකක් වැඩ කරනවා වගේ. හරියට හයිඩ්‍රෝ පවර් ඩයිනමෝ එකක් වැඩ කරනවා විශාල වතුර පාරක් එනවා. ඉම්පෙලර් එකේ කරකිනවා මෙහෙන් කරන්ට් එක එනවා මහා විශාල වැඩ කොටසක්. එහෙම නැත්නම් නිකන් කයට හිස ගියොත් නිකන් බලවේග පේස කර්මාන්ත ආයතනෙට ගියා වගේ හැම එකම දඩබඩ ගාලා කරකිනවා. ඉතින් ඒක දකින්න අකමැති අපි. අපිට ඕනේ මේ කය මේ හරියට ෆොටෝ එකක් වගේ විචිතුමක් වගේ මෙහෙම තියාගෙන ඉන්න තමයි ඔය කට්ටිය ඕනෙලා තියෙන්නේ. නමුත් ඇතුලේ බැලුවොත් මේක ඇතුලේ අසුචි වලක් තියෙනවා. කක්ක ගොඩක් තියෙනවා. කවදා හරි කයට හිත ගන්න පුරුදු කරපු කෙනා හොඳට නිසින්ින්ද මේක දිහා බලාගෙන ඉන්නකොට මේක ඇතුලේ තියෙන අබ්බපුරන්නා වාගේ
මේක ඇතුලේ තියෙන එකම චිත්තක්ෂණයක්වත් ඉසුඹලන්නේ නැතුව අංශු මාත්‍ර ගානේ නටන නැටිල්ලක් තියෙනවා. ඒක භෞතික විද්‍යාවේ පැහැදිලිවම පෙන්නලා දෙන්න පුළුවන්. අඩු ගානේ අපි 40 ගුණයක් ලොක් කරලා පෙන්නොත් ඕනෙම දෙයක පෙනෙයි. ඇතුලේ මොකද්ද නතරලා තියෙන්නේ? මොකක්ද නතරලා? ඊට පස්සේ ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් එකකට දැම්මොත් බලන්න තරම්වත් වෙලාවක් තියෙන්නේ නැහැ. අන්නේ කම්පන චංචල ටික තේරුනොත් කී දෙනෙක් අප නොල්ලායි. කී දෙනෙක් පිරිත් නූල් ගැට ගහයිද? කී දෙනෙක් ගිල දෙයයන් ආන්සර් කියදියා නේ හත් දෙයියනේ බලන්නකෝ වාඩි වුණාට පස්සේ මේක ඇතුලේ භූතෙක් ඇවිල්ලා මගේ ඇතුලේ දැන් නලියනවා නිදා ගන්න දෙන්නෙත් නැහැ. මොනව කරන්න ගියත් මේක ඇතුලේ නලියනවා භූත දෝෂ. ඉතින් සා මට භාවනා උගන්නපු ධම්මික හඳුරෝ කියනවා මම දැන් භාවනා උගන්නන්න යන්නේ මොකද භාවනා උගන්න මම පිස්සු වැටෙනවා කට්ටියට. මේ ඇතුලේ දිහා වැඩි වෙලා බලන ඉන්න ඕනේ මේක ඇතුලේ නලියන බව පේන්න. කවදා හරි හිතන්න කයට හිතගත මිනිස්සයා මේක ඇතුලේ තියෙන දීර්ඝ ක්‍රියාශීලී ශක්තිය ජවයක් බලයක් ඒ බලය පෙනිච්ච දවසේ මිනිස්සු දුවන්නේ ඉඳපු සලුව ගසා දාගෙන දුවන්නේ රෑ යන්නේ රිට්‍රීට් එකේ ඊට පස්සේ ආයෙ නින්දෙන්නේ මෙන්න මේක බාරගත්ත දවසේ මේ ඉන්නේ බිම්බෝම්බයක් උඩ බිඳි බිඳි තියෙන එකක් කියන එක බාරගත්ත දවසේ බංග ලක්කන උපဋාණේ කත්තන් කියලා එතන ඒකාත්ම බවක් ගන්න පුළුවන් කියලා මෙලෝ අපට කවුරක්වත් හිතන්නේ. එතන තියෙන ක්‍රියාශක්තිය. එතන තියෙන ජවය. එතන තියෙන බලයක්. මේ ඒක දිහා බලාගෙන නොසැලී විනාඩියක් දෙකක් තුනක් ඉන්නකොට තේනවා මේ කොච්චර වේගින් ඒක කරගුණාත් එව නැත්තම් මේ අංශු පරමාණු වශයෙන් මේ නලියෙන් දි දැකලා විවේකීව ඉන්න පුළුවන්. දැක්කට නොදැක්ක වගේ ඉන්න පුළුවන්. අපි සතිපාසලේ කරනවා මේ ළමයි තනකොළ පිටින ඩංග ඉල්ලලා පිටර මේ පැදුරක් දාලා බලි බලි වාදිතේ බුදියාගෙන අහස දිහා බලනින්ද කියලා. අහස ඔක්කොම නලියෙන. අඩු ගානේ ඉඳ ගන්න වාඩි වෙන ළමයිගේ ශීර 5-10ක් කියනවා හැම අංශුවක්ම නලියෙනවා. ඒක කෝඳුරෝ වගේ, පණුවෝ වගේ හැමතැනම නලියෙන. දැන් කියනවා අහස බලන පොළොව බලන පොළොවත් නලියෙන. භාවනා කරලා ගන්න කිල්ල බලන්න ඉස්සරහ තියෙන කබඩේ ඔක්කොම නලියනවලු. ඉතින් මේ වැඩි මාල්ලේකට වුණා නම් අන කෙලින්ම ගිහිල්ලා සමන් දෙයියන්ට පඳුරක් අක් කර. හතරකම දෙයියන්ට මේ ඇප නූලක් දාන මොකක් හරි පද්ද බල අප්සෙට් එකක්. විලා තියෙන කර්මස්ථානාචාරුරු අප්සෙට් කට්ටිය ඉන්නේ. ඉතින් කාටද පුළුවන් වෙන්නේ මේ තමයි මිනිස්සේ ඇති හැටි. මේක ඇතුලේ තියෙන නිතරම අබ්බපු පුරන්න වගේ. එහෙම නැත්නම් පඳුරිත්තක් නලියන්න වගේ. දෙකට කපපු මාළුවෙක් වගේ දෙකට කපපු පණියෝකගේ නටන දෙයක් ඕකට උඹ නටන්නේ මොකද යා බලහන් ඉන්න නම් අර අර දානේ ලැබෙන සතුට බෑ ඒක ඉක්මවනවා මේකේ කයට හිත ගැනීමෙන් ලැබෙන සතුට ඉක්මවන ඊට පස්සේ බලන මේකේ කයක් කියලා හොඳට ලස්සනට තේරෙයි ඇත්තටම වහන බලන්න දැන් කය කියන එකේ සීමාව නැතු යන මේ කම්පන චංචල වලට එනකොට අද ටිකක් කල වැඩි ඇති හෙටන්ද වෙනකොට ඕක කාට කාටත් ඔය දිදී හැදෙනවා ඕගොල්ලෝ ඉතින් ඉරක් කියලා ඉරන්නේ තනියම කතන්ටි. ඕලන්ට එක ප්‍රශ්නයක් වුණාට ඒක භාවනා උත්තරයක්. මේ බලහන් ඉනකොට ඒ කම්පන චංචලයේ මේ මම නොවේ කියන සීමාවක් නැහැ. ඔක්කොම නලියෙනු. ඉතින් ඒකට යාර හිතාගෙන හිටපු මේ මම යථා මම නොවේ කියන එබ නැත්තම් කියනවනම් ඒ මාගෙන් පිට වෙන ධාතුන්ගේ කම්පන සහ මං කියන එක ඇතුලේ වෙන ගහත් කම්පන ධාතුන්ට තේරෙන්නේ නැහැ. ධාතුන් දන්නේ නැහැ මේ ගෑණියගේ ගඟ. මේ පණ තියෙන එක මේ පණ නැති එක කියලා දන්නේ නැහැ. ධාතු ධාතු. ඒක විශ්වගත භාෂාවක් ධාතු කියලා කියනවා. කිසිම ධාතුවක් දන්නේ නැහැ මම මේ නලියන්නේ ඇතුළතද පිටතද පණ තියෙන එකද නැද්ද. ඒ නිසා ධාතු වලට ගියාට පස්සේ තේරෙන පටන් ගන්නවා. මේක ඉසුඹු ලණ්ඩ චිත්තක්ෂණයක්වත් නැති තරම්. එහෙම නැත්නම් අයින්ස්ටයින් කිව්වේ ආලෝකයේ වේගයටත් සමාන වේගයකින් දඟලන අංශු ටිකක් මේක ඇතුළේ තියෙනවා. වැ පප්පට වැරදිලා මේ ළඟදී හම්බුණා ඊට වැඩි වේගෙන් වැඩ කරන අංශුවක්. ස්විස්තුලන්තේ හම්බෙලා දැන් මම හිතන්නේ මාස 6ක් විතර ඇති. ආලෝකයේ වේගය තමයි යා පප්පට තේරෙන අන්තිම. නිව්ස් අයිසෙක් නිව්ටන් පප්පට තේරෙන ඊටත් අඩුවේ. උන්ද කියලා නෝකාල තමයි අපි විද්‍යාඥ වෙලා තියෙන්නේ. අපි ඉස්කෝල යන කාලේ අපිට ඒ ලනු දුන්නේ. මේ ඔක්කොම අංශු මේ ඔක්කොම විශේෂ ගුරුත්වයක් තියෙන. ඔක්කොම ගුරුත්වාකර්ෂණයට බලපාන. අයින්ස්ටයින් ලෝකක විශ්තු මල්ලි උඹට වැරදිලා මේක තියෙනවා ඉලෙක්ට්‍රෝන జాතියක් ඒකේ බලය විශ්වෘත්තයට අහුවෙන්නේ නැහැ ලෝකලයිස් නැහැ අංශු නැහැ ඒක කුඩාසා වේගෙන් වැඩ කරන
ඉලෙක්ට්‍රෝන ශක්තියක් තියෙන එක තන පේන්නේ නැහැ. ශේෂ්ඨ ටිකක් තියෙන එක. කොච්චර වේගද කියලා කිව්වොත් ආලෝකයේ වේගයට සමානයි. ඒක දැක්කොත් කොහොම හිටියේ? දැන් මගේ කෙස් ගහක් හිතේ ඉඳලා බැලුවොත් මේක ඇතුලේ මොනම දෙයක්වත් විවේක ගන්න දෙයක් නැහැ. මේක ඇතුලේ තියෙන්නේ කම්පන චංචල. දතක් කරගෙන බලන්න. ලේ ටිකක් කරන් බලන්න. බැලුව කුණපයක් කරන බැලුවොත් ඔක්කොගෙම තියෙන ක්‍රියාශක්තියක් විතරයි. කවදද පුළුවන් ඉන්නේ මේක ප්‍රകൃතිය බව තේරුම් ගන්න. මේක තමයි ඇති හැටිය කියලා. ඒක දැක්කොත් යමක් දිහා බලන් ඉස්සලා ඒක විනාශ වෙලා. යමක් දිහා බල නම් කරන්න තරම්වත් නිමිත්තක් ගන්න තරම්වත් වෙලාවක් තියෙන ඉස්සලා ඒක විනාශ වෙලා යනවා. ඒ නිසා ඒක බලාන ඉන්නකොට වක්කාර ජනක වෙනවා. අන්ධමන්ද වෙනවා. ඒ වෙනකොට ශ්‍රද්ධාව තිබුණ නැත්නම් සතිය තිබුණ නැත්නම් සීලය තිබුණ නැත්නම් ඒක නට පිස්සු වැදෙනවා කියන එක හරිම සිම්පල්. ඒ බුදුජානක වහන්සේ දේක තියෙන වෙනස් වෙන සුළු ගතිය අනිත්‍ය පිළිබඳව හොද්දට හේතු වෙන විදිය බණක් කියනකොට ඇවිල්ලා අහගෙන හිටියවලු පිටිපස්සෙම කොළවරේ බමුණෙක්. එයාට හොඳට ත්‍රිවේදී දන්නවා. හැබැයි එයා පුළුවන් තරම් ඒක වහගෙන මේ પરම්පරාව රැකගෙන වස්තු බූදලේ රැකගෙන ඉන්න කල්පනා කරන මිනිස්සෙක්. අමිනියා දන්නවා මේකේ යට තියෙන්නේ කම්පන චංචල දේවල් කිය. බුදුජානනාංශී දීපු බණ දේශනා කර බණ නිසායි මසට හොඳටම තේරුණාලු. මේ ශාස්ත්‍රඥාන්සේ අපේ නෙවෙයි, Hindu නෙවෙයි, බ්‍රාහ්මණාගම නෙවෙයි. ඔත් කියන දේ ඇත්තයි කියලා මිනට පුදුමාකාර කම්පනයක් ආවලු. පුදුමාකාර බයක් දුවන කිල ලොකු පුතා බදාගෙන කවල පුතේ ඉඳලා වැඩන්නේ සියල්ලම අනිත්‍යයිලු. මට ලොකු පුතා තමයි යාට හිටියේ પરම්පරාව ගෙනියන්නේ. දැන් ඌට ඒකත් ෂුවර් නෑ ලොකු පුතත් අනිත්‍යයි. ලොකු පුතත් අනිත්‍ය බදාගෙන කිව්වලු වැඩක් නෑ කතා කරලා වැඩක් නෑ බුදුහාමුදුරු කින්දේ ඇත්තයි සියල්ල අනිත්‍යයි කියලා. බුදුජානන්සේ සඳහන් කළ තිනව හතරවරන් දිව්‍යහාමුදුරු හතර දිනා ඉන්නවා විරුඩ විරූපාස දතරාත වෛශ්‍රවණ කියලා. උන්දලා හෝ නැත්තම් ඊගාට තියෙන තාවතින් තියෙන සැක්කර දේවි ඉන්ද්‍රයා කියන දන්න සැක්කරයා ඌ හෝ යාම තුසිතයිවේ සුයාම කියන දෙවියෝ හෝ නිර්මාණ රති පරිණිම්ිත වසවති කියන හැම එකෙම ඉන්න අයියා කෙනෙක් ඒ ආලු ඉස්සල්ලාම මේ ලෝකේ පහළ වෙන්නේ ඊට පස්සේ පහළ වෙන කට්ටිය මැරලා යනවලු යායතනවල ඉන්සමම නිට්ටයයි කියලා සැක්කර දෙයන වැරදිලා කොට වැරදිලා ජීන්නේ හැබැයි දැන් අයියා සෝවන් වෙලා ඉන්නේ නිසා ඉච්චන වරදින්න බෑ ඔය විරුද්ධ විරුපාස දතරාස වයිසෝණ කට්ටේ හුත්තටම කාලයි. අපි තමයි අයියා අපි තමයි ඉස්සල්ලාම අපි තමයි අන්තිමට යන නිසා මම පාලනය කරනවා කියලා ඉන්නේ. ඒ යාම සුයාම දෙවිවරු ඔක්කොමලා අයියලා වගේ තමයි ඉන්නේ මොකද අපි මැරෙන්නේ නැහැ කියලා. පරිණිමිත වසවත්ති වසවත්ති දිවි රාජා ඔක්කොම ඇතින් බුදුරජාණන්සේ ලෝකේ පහලලා සබ්බේ සංඛාරානිච්ඡා කියනට අර කට්ටේ වෙවුලනවලු වෙවිලිලක් බුදුහාමුදුරුව පහළ වෙලාලු සියල්ල අනුත්‍යයිලු. ඔයගොල්ලෝ තැන්දාවට නිකන් අර TNT පෙත්ත තියාගන්න බඩ දිවේ මොකද නිින්ද යන්නේ? කොයි නිදා ගන්න බැ ඇඳවත් ෂුවර් නැහැ නේද? දැන් උඩ තට්ටුවේ ඉන්නවනම් මේක කොන්ක්‍රීට් එක ෂුවර් නැහැ. යට තට්ටුවේ නම් ප්‍රශ්නයක් නැහැ. ඊටකොට කියනවා බුදුජානන්සේ සඳහන් කරනවා බුදුජානන්සේ සබ්බේ සංඛාර අනිච්ච මේ සියල්ල විනාශ වෙන සුළුයි කියනකොට උපමාවකට කියනවා මහා සිංහයෙක් කැලේ මැද ඉඳගෙන ඌ දවස් දෙකක් ඔය කුටි මේ ගුල ඇතුළේ ඉඳලා බිනේ ඇතුළේ ඉඳලා ඌ එළියට ඇවිල්ලා උන්ට අතපය දිගහැරලා ඈනුමක් අරනවා ඈනුමක් කරලා සිංහ නදනවලු තුන් සැරයක් නදනකොට කුරුල්ලෝ අහසට පයින්නවලු සත්තු වතුරේ ඉන්න වතුරට පයින්නවලු බිල්වල ඉන්න සත්තු බිල්වලට රිංග ගන්නවලු ගස්සල් නැගින සු ගස්සල් නැගින දැන් මේක ආපු ගමන් අහුවෙච්ච එක කනවා අය සිංහයාට නෑ කිසිම වග විභාගයක් නෑ උට බඩගිනිලා තියෙන අහුවෙච්ච එක කන ඉතින් ඉන්ස සීළු සත්තු හෙල්ලුම් කනවලු කොච්චරද කියනවනම් රජුරුවන්ගේ රාජමාලිගාවේ ඇත් කාලේ ඉන්න මංගලහත්ති රාජයාට පිටිපස්සේ කකුල් දෙක ඈත් වෙලා එදා කාපු කොළබොක්ක හොක් ගාලා එළියට යනවා බස 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 ගාලා කෙලින් කරන්න බැරුව සූ ගාලා බඩ යනවා නැත්තම් මංගලහත්ති රාජයා කියන්නේ බොහොම ස්ථාවර කෙනෙක් මුද සිංහයා ආවට පස්සේ ආයක කාටක් අපල ගුම්බස්තරේ පලනවා. ඒ නිසා කවදා හෝ මේ අනිත්‍ය කියන එක ඔළුවට වදිනකන් අපි පෙන්කෙලේ කරලා ඉඳී. වැඩිචි දවසේ තේරෙයි
මේක වතාලන්න අපි කොච්චර දැඟලුවාද ඒක තමයි විපස්සනා කරලා නැහැ කියලා කියන්නේ. විපස්සනා කරපු දශික බාර ගන්න. මේක නාලියන කම්පන වලාකුලක් වගේ මේක නිකන් දූවිල්ලක් වගේ මේක කම්පනයක් තියෙන. මේකේ මොන සැලසුම්ද? මේ සියල්ලම බිඩි බිඩි යමින් පවතින. ඉතින් අපි මේ සිංහල බුද්ධ ආගම තියේයි ප්‍රභාකරන් මැරෙයි ඌව බයිලා කිය කිය හිටියට ওই නියම එකක්වත් ඔය එකක්වත් ගණන් ගන්නෑ. නිකන් හිතන්න මෙතන ඉන්න මයිතන ඔක්කොම සිංහල බුද්ධ ආගම නිසා මේ කියන්නේ මම මේ. දැන් විජය කුමාරයා මේට එනකොට හිටියේ වෙන જાතියක් නේ. උංග කැති ගාලා පෙති ගාලා පතුරු ගහලා විනාශ කරනකොට අපි එන්න ජොලිනේ අපිට දැන්. පාහර වැඩක් නේ කෙරුවේ කුවේණීට. ඒකි රජ කරවලා ඒකි ලව ඔක්කොම අරවලා පස්සේ ඒකි එලවලා පස්සේ ඉන්දියාවෙන් කුමාරිකාවක් ගෙනල්ලා ඔන්න රජ පරම්පරාව පටන් අරගත්තා. ඉතින් අපිට ওই දේ වෙන්නේ නැතුව බෑනේ. ඉතින් අපිට කවුරු ඇවිල්ලා ගාලා පතුරු ගහලා විනාශ කරලා අපින් සපත්තු හදන්න ඕනේ අපේ හැම ගහලා. ප්‍රභාකරන් කිව්වේ ඒක අසාධාරණයි අර්ග සාධාරණයි. අපි ඇවිල්ලා හිටපු ජාතිය විනාශ කරලා මේකේ ජාතිය පිහිටවුවට පස්සේ මේක සකල සිනම් පිට ශ්‍රී ලංකාවේ කිසිම අඩුපාඩුවක් නැහැ. ධර්මදීපී කියන්නේ ඔය අනිත් පැත්තරිනේකට ඕක කොහොම තමයි. ඉතින් ඒකට ඉසాతකද මම දැන් අඬනවා නේද කුමා කුවිනි මරන කොටත් අඬන්න එපා. ඉතින් කවදාරි මේ බංග ලක්කනුපට්ඨානේ ගත්තන් කියලා මේ සියල්ල බිදි බිදි යන බව දැනගෙන එතන සමාහිත බවක් ඒකාත්මීය බවක් ඒකෝදි භාවයක් එකඟ බවක් ඇති කරගන්න පුළුවන් නම් Nirodhe dakala me bidi bidi yanawa dakala kisima ansuwakkat ekatanake inne bohoma vegin dangalenawa anne eka diyawalla etana ekatma bhavayak athi karanna puluwan nam ehata hamba wenawa podi avasthawak me bindima dakala niruddha wenawa dakala kshaya wenawa dakala වැය වෙනවා දැකලා Nirodhe දැකලා සතුටු වෙන්න පුළුවන්. අපි මෙතෙක් කල් හිතාගෙනපු ඔක්කොම බංගත්තාන එනවා නැති වෙනවා විනාශ වෙනවා කියන එක සාදරෝ බාර ගන්න පුළුවන්. ඕකට කියනවා මාර්ගඵල ඥාන කියලා. ඕක දන්නවනම් එයිද කියලා මට සාධාරණතක ඇතුන රිට්ටිට් එකට. අපි ඇවිල්ලා තියෙන්නේ මෙතෙක් අපි හදාගත්ත සියල්ලම විනාශ වෙන බව දැනගණ්ඩයි කියලා දන්නවනම් එනකොට ලොකු උතාර කිස් එකක් දීලා එයි සමාල්ලා. පුටි ගිහිල්ලා ඉන්නන් ඈ මම මේ රිට්‍රීට් එකට නෝ ඇයි යන්නේ මේ භාවනා කරන්න මොකටද ඒ දුක අවබෝධ කරන්නේ නිරෝධ සත්‍ය අවබෝධ මොකක්ද නිරෝධ සත්‍ය කියන්නේ ඔක්කොම පිටි පිටි යනවා අනේ පුතේ උඹ ෂුවර් නෑ දැන් ඉතින් ඒ නිසා ඒක නැති දෙයක් නිසා නෙවෙයි මේක මේ තියෙන අමාරු තේරුම් ගන්න ඕනේ නැතිකම තියෙන්නේ අපි හැදිලම තියෙන්නේ විෂයානුබද්ධ දැනුමින් සහ සියලු ක්‍රමෝලිය සියල්ල ස්ථාවර කරලා අපේ પરම්පරාව අපේ කීති නාමයේ අපේ දේවල් ස්ථාවර කරලා කළුවලක නම ලියලා තියලා මැරුණාට පස්සේ සෝන් කොටක් කොට ගලක් තියලා ඒකෙත් නම ලියලා තියලා මැරෙන්නයි ඕනකම තියෙන්නේ. මේකක් හරියන්නේ නැහැ. හරියන්නේ නැහැ. අවසානයේ තියෙන ඔක්කොම මේ මහා මේරු පර්වතේ පවා විනාශ වුණාට පස්සේ ආයේ කඳුලක්වත් ඉතුරු වෙන්නේ නැතුළු කපුරු පුච්චපු තැන වගේ. එතකොට අපේ සෝන් කොටේ ගල ඉතුරු වෙයිද? පිස්සු. ඉතින් මේ දේ වෙනකොට ඒක දිහා බුදුකේ බුදුහාමුදුරු කෙරේ ගෞරවයෙන් මේක දිහා බලන්න පුළුවන්. ධර්ම ගෞරවයෙන් මේක දිහා බලන්න පුළුවන්. සංඝයා මෙතෙක්කල් මේ ශාසනය ගිනාවු ඔක්කොම මෙන්න මේක දැකලා මේ ශාසනය රැක්කේ. මමත් සිල් රකින්නේ මේකට. ඉතින් මේ විනාශ වීම දැකලා, Nirodhe දැකලා ඒකාත්ම භාවයක්, එහෙම නැත්නම් ඒකෝදි භාවයක් ඒනෙක මේක පෙන්නපු නිසා සරුවචන්නාංශිට චෝදනා කරා. උච්ඡේදවාදී, නාස්තිකවාදී අරස රස කිසිම ලෝකේ රසක් දන්නේ නැති විනාශයක් කරන කතා කරන නාස්තිකවාදී කියලා බුදුජානකයන් චෝදනා කරා. ධනත්ේ චෝදනා කරපු වචන විනය පිටකෙත් තියෙනවා, සූත්‍ර පිටකෙත් තියෙනවා. මං හිතනවා බෞද්ධයත් චෝදනා කරයි කියලා. ඒ දනන් චෝදනා කරේ බෞද්ධයෝ. දැන් මේ මතකල් ගොඹලෝ හදලා තියෙන තොරණ, ඔය සටහන, ඔය කියන ඔය මාලිගාව, වැලි මාලිගාවක්. ඔක කැඩෙනවා. ඔක වැල්ලටත් කැඩෙනවා, ඇතරත් කැඩෙනවා, හුලකටත් කැඩෙනවා. මාලිගා හදපයි ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි මේක විනාශ වෙන දෙයක් කියලා බිඳෙන සුළු දෙයක් බව දැනගන්න. අන්න ඒකට පුළුවන් දවසේ එනකොට මේක සරුවචනන්සේ පෙන්නන්නේ භාවනා කරන කෙනෙක්ට හුස්ම ගෙවෙන තැන බලන්න පුරුදු වෙච්ච දවසේ ඔන්න මාර්ගඵල ඥාන. හුස්ම බලන්න අපි ඉගෙන ගන්න. එතකොට අපිට පේන්නේ හුස්මේ මැද. ඒකවත් පේන්නේ නැති නිසා බර ගාණක් හරියට අප්සෙට් එකේ ඉන්නේ මේ හුස්ම අල්ල ගන්න බැරුව.
කනගාටු වෙනවා. දැන් හරියට හුස්ම හම්බුනාට පස්සේ ඒක පැකට් කරලා සාක්කුවේ දාලා ගෙදර යනකොට ගිනියන්න දෙයි කියලා වගේ හිතන්නේ. හුස්ම අහුණා නම් ආනපනේ හම්බුණා නම් කියන මේ පේන හුස්මේ මැද හරිය බොහොම ගොරෝසුයි. බොහොම නාස්පුඩු පුරවාගෙන යන හුස්මත් තියෙනවා. මේකේ මුල කොහොමද කියලා බලන්න. හුස්මේ මුල තේරෙන්නේ සනසියු. ඒකට ගොරෝසුවට දැන්න ආනපානේ අල්ලන සතිය අපි අර නොතේරෙන තරම් හට ගන්න ආනපානට දානකොට සතිය කොච්චර තීව්‍ර වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චර තියුණු වෙන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් ලෑස්තිලා ඉන්න ඕනද කියලා හිතන්න. කොච්චරක් පෙරවීර කරපු අත්දැකීම උදව් වෙන්න ඕනද මතුවෙන හුස්ම අල්ලන්න. ඒක කරනකොට සමාධි පැත්තට යනවා හිත. හුස්ම ඉන්නකොටම වෙන සීළු වල බහා තබලා එන කම්ම ඒක දිහාම බලන කොහෙ ඉඳලාද මේ හුස්ම එන්නේ. එනේන හුස්මේ හටගන්ම බලන. එතකොට යාට දෙකක් වෙනවා. හුස්ම සහ හට ගැනීම. අරමුණ සහ අරමුණේ හට ගැනීම කියලා මේක තමයි පටිච්චසමුප්පාදයේ ගැඹුරුම තැන. මේ හටගන්න දැන් මේ හටගෙන තියෙන හැම දෙයක්ම එතනමයි හටගන්නේ. කාට හරි පුළුවන් නම් මේ හට ගැනීමත් එක්ක වස්තුව දිහා බලන්ද එයාට බුද්ධ ජානසික කියන විනිවිද දක්නාසුළු ඇසක් ඇති කෙනෙක් කියලා. දැන් අපි දැකලා තියෙන්නේ හටගත් දේවල්. අපි වෙස් බඳිනවා දැකලා නැහැ, වෙස් නැටුන් දැකලා තියෙනවා. වෙස් බඳිනවා පෙන්වන්නේ නැහැ. මැජික් එක ඉස්සරහා පැත්තේ ඉල්ල බලනකොට පෙන්නවා සල්ලි දීලා බලන්න පුළුවන්. පිටිපස්සෙන් බැලුවොත් මැජික් එක අහුවෙනවා. ඉන්න දෙන්නේ නැහැ. මැජික් කාර්යයක් මැජික් පෙන්වනකොට කවදාකවත් පිටිපස්සෙන් බලන්න දෙන්නේ නැහැ. කවුරු හරි හිතන්නේ ස්ටේජ් එක පිටිපස්සේ ඇංගිලා හිටියයි කියලා. මේ මිනිස්සයා කරන හරියක් කරන ප්‍රෝඩා ටිකක් නේ. මේකට සල්ලි දීලා බලන්න තරම් අමනියොත් ඉන්නවනේ. දැන් බැලුවාම ඉස්සරහා ඉන්න කට්ටිය පිටිපස්ස තමන්ට පේනවනේ මැජික් කාර්යය හරහා කට්ටිය බලාගෙන හිටිය යාට පේන්නේ මේ මිනිස්සයා සර්බබලධාරියෙක් වගේ සියල්ලම අවලා පෙන්නනවා. අර මිනිස්සු මොන කැමරක්ද කන්නේ? මැජික් කාර්යයක් පේනවා, ට්‍රික් එකක් පේනවා, බලන මැට්‍රෝ ටිකක් පේනවා. ඔය මැජික් ඔෆ් ද මයින්ඩ් කියන පොතේ ඥානানন্দ සාංශේ මේ ජවනිකා බොහොම ලස්සනට පෙන්නනවා. සර්වඥානන්සේ පෙන්නන හැටි විඥානයේ කියන මායාකාරයා මේක පෙන්නනකොට අපි මෙතෙක් කල මැජික් සල්ලි දීලා මැජික් බලපු හැටි කවදා හරි පිටිපස්සෙන් බලපන් කොහෙන්ද මේ මැජික් ට්‍රික්ස් එක එන්නේ කියලා. ඒවට කියන්නේ ඇස් බැඳුම් කිය. ඇහැරවැත්තීමක් තියෙන. ඉතින් ඒ නිසා මේ ආස්වාසේ එන තැන බලන්ද අපි කොච්චරක් දක්ෂ වෙන්න වේද එනේන හුස්මේ මේක එතනමයි හුස්ම පටන් ගන්නවා කලින් ආපු හුස්මක් නෙවෙයි හට ගන්න තැන බලන්න අන්න එතනදී සතිය වැඩෙන වැඩිම නිසා එයාට මේ හුස්ම එන අතරේ සද්දත් ඇහෙනවා හිතවිලිත් තියෙනවා වේදනක් තියෙනවා හුස්මත් තියෙනවා ඒක වැඩෙනවත් පේනවා ඔක්කොම තියදී සතිය වැටෙන්නේ නැතුව ඉන්නවා හුස්ම දිහා විතරක් මඳ හරිය බලන්න ඕන කියලා හිතන්නේ වෙන මොකක්වත් බෑ හුස්මම විතරමයි වෙන මොනවද දැන්නත් හිත පිට ගියා වෙන මොනවද දැන්නත් භාවනා කැඩිලා වෙනව දැන්නත් හොඳ නැහැ කියලා හිතනවා. නමුත් හුස්මේ මුල බලන්න පටන් ගන්නද මුල පටන් ගන්නකොට අපේනවා මේ ශබ්ද මැද, හිතවිලි මැද, වේදනා මැද ඔන්න හුස්මක් එනවා. හුස්ම මට්ටමට ආවට පස්සේ හිතවිලි ශබ්ද වේදනා නොපෙනී ගිහිල්ලා හුස්මට හිත යනවා. නමුත් හුස්මට හිත එතෙන්ට එනකන් අපිට අපේ ඉඳුරන්න දැනෙනකන් ඒක විශාල ගොම්මනක් අස්සේ ඉඳලා එන්නේ. එතකොට කය තියෙන බව දන්නවා හුස්මක් තියෙනවා පිම්බි මැකිලිමක් තියෙනවා හද්දක් තියෙනවා වේදනක් තියෙනවා හිතවිලිත් තියෙනවා එතකොට සතිය තියෙන ක්‍රියාශිල්පේ පොඩ්ඩක් බලන්න මෙතන ඉන්න කවුරුවක්වත් හිතන්නේ සතිය එච්චර දක්ෂයි කියලා අපි තන්නේ සතියට අල්ලන්න පුළුවන් ගොරෝසු වෙච්චි හුස්ම මැද විතරයි නමුත් සරුවචනන්සේ පැහැදිලිව මනුසෙහිත දන්නවා සරුවචනන්සේ කියන හුස්ම බලලා හුස්ම යාලු කරගෙන දිගින් දිගටම පේන්න අරලා පුළුවන් නම් හට ගන්න හැටි බලන්න අන්නේ දාට සතිය හරියට මේ අමු යකඩ පිහියක් හොඳට පන්නරේ තියලා කැපුම් තිබ්බා වගේ පුදුමාකාර තීක්ෂණ වෙනවා. ඒකට කියන්නේ තියුණු වෙනවයි කිය. ඒ තියුණු කිරීමේ තියුණු වෙන්න අවශ්‍ය කරන සියලු කුසලතා හැම කෙනෙක් ගාම තියෙනවා. කාගවත් ළඟ ඒක අඩුපාඩුවක් නැහැ. ඒක නිසා අපි අරමුණක් අල්ලලා දීලා අරමුණ හට ගන්න හැටි බලන්න මුලට අදින මේ තමයි පටිච්චසමුප්පාදය කියන්නේ පච්චේ පරිග්ගහ ඥානය කියලා කියන්නේ මුලත් සමග අරමුණ දැකීම කියලා කියන්නේ. ඒක ලොකු සංසි බොහෝම ගැමි භාෂාවෙන් ලියලා තියෙනවා. ඒක භාවනාවේ විපස්සනාවට යන අනිවාර්ය ලක්ෂණයක්. හැබැයි ප්‍රශ්නේ විසඳෙන්නේ එතන නෙවෙයි.
මේ හටගන්න තරම දකින්න තරමටම සතිය හදලා අරමුණ ඒ හටගත්ත අරමුණ ගෙවෙන හැටි බලන දවසක් එනවා. ඒ තීක්ෂණ භාවේ ඒ දක්ෂ භාවේ මේ අරමුණ ගෙවෙන තැන. ඒ නිසා මජ්ජේ සූත්‍රයේදී සර්වච්ඡන්සේ සඳහන් කරනවා මුලත් මැදත් කියන දෙක අන්ත දෙක ඒ දෙකම අතරින්ද අරමුණේ මාර්ගය තමයි මධ්‍යම ප්‍රතිපදා තමයි ගෙවෙන පැත්ත දකින්නේ. ගෙවෙන පැත්ත තමයි ආර්ය අෂ්ටාංග මාර්ගය කියලා කියන්නේ. ඒ නිසා පිම්බීම හැකිලිම දැක්කත් ආස්වාද ප්‍රසවාසය දැක්කත් ඒ වගේ ගෙවෙන තැන බලන්න. ඒක අපි සාමාන්‍ය ලෝකේ හිතන්නේ මුස්පෙන්තුවක් කියලා. අවමංගල්‍යයක් කියලා. මරණයක් කියලා. නාස්තිය බලනවායි කියලා. ඉතින් නමුත් මේක බුදුජානක කියන්නේ දාන වත්තු පරිචාගේ ලැබෙන ඒකාත්මතාවයට වැඩිය අරමුණකට හිත දාන්න පුළුවන් තියෙන ඒකාත්මයට වැඩිය අරමුණේ විපරිණාමයේ දැකීමේ ඒකාත්මතාවයේ අරමුණේ භංගයේ දැකීමේ ඒකාත්මතාවයේ දකින්න පටන් අරගත්තොත් එයාට ඕනෙම අරමුණකින් මේ සතිය තියුණු කරගත්තා ඊපස්සේ බැලූ තැන මේක ඉවර වෙන නාඩගමේ හැමාරේ බලන්ද ජීවෙන පැත්ත බලන්න ක්ෂේවෙන පැත්ත බලනවා කියන එක අන්වේ ඥාණය කරලා දෙන්න. එකක් හොඳට පිරිසිදුව දැක්කනම් මේ ඔක්කොගෙම තියෙන එකම සංස්කාර ලක්ෂණ. උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතස්ස අඤ්ඤ තත්තම් පඤ්ඤාය. මේ ලෝකේ තියෙන ඔක්කොම යතින් සමානයි. එතකොට මේ මනසයාට මේ මුල් ලැබරිය කණ්ඩ ඕනේ මට. එහෙම නැත්නම් මට අර සැලකිලි දෙන්න ඕනේ මොකුත් නැහැ. කොයි එකත් එකයි. මුල්වරින් කැවත් කෙසල්මයි මදවරින් කැවත් කෙසල්මයි ඉස්සල්ලාම වතුර ඇල්ලුවත් මගුල්ගේ දෙට ඒ තෙමිනියත් ගන්න ඒ පිඟානෙමයි ඒ මේසෙමයි පස්සේ වතුර ඇල්ලුවත් එකයි ඒ නිසා මේ මුල් වෙන්න ඕනේ අයියා වෙන්න ඕනේ ගරු වෙන්න ඕනේ අක්කා වෙන්න ඕනේ පැහැියා වෙන්න ඕනේ කියන කතා මේ එකම අරමුණකවත් මුල මැදාග දකපු තැන ටිකේ දෝෂයි මොකද හැමදේම කුණු වෙන්නේ එක තාලෙට ඕනෙම දෙයක් විතීක කියනවා අරමුණක යථාව ඇති හැටිය ඒකේ තියෙන ආදීනවේ දැකපු නැති කෙන අරමුණේ හොඳ පැත්ත ගන්නහද මුල් පැත්ත ගන්නහද සමුදේ පැත්ත ගන්නහද සංසාරේ දිග්ගටම වැව කවදා හෝ ඒකක් දැකලා අරමුණක් දැකලා අරමුණ ගෙවෙන තැනට යන්න හදන එක පිළිබඳව ලස්සන සමීකරණයක් හදලා කියන බුරුමේ පණ්ඩිත් ස්වාමීන් වහන්සේ ඒක මේ සර්වචනසිකේ දේශනයක් අනුව තියෙනවොත් මේක ටික හිට ගන්න නිසා මම කැමති ඉදිරිපත් කරන්න මරණය කියන ලෝකෙක ලෝකේ තියෙන තාකල් අමරණීයත්වයේ කියන එක තියෙන්න ඕනේ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. මරණය කියන එක ලෝකේ තියෙනවා නම් අපි පිළිගන්න අමරණීයත්වයක් තියෙන්න ඕනේ කියලා බ්‍රේන් ස්ටෝමින් එකක් කරනවා බුදුරජාණන්. ඒ කියන්නේ මොලේ පුපුරන්නදලා කියනවා මරණේ තියෙන අමරණීයත්වය තියෙන. ඊට පස්සේ මේ මරණයට අපි අකමැති ඒකේ හේතුව පෙන්නන මේ ලෝකේ එක හරි පුදුමාකාර විහිළුවක් ඇතර තියෙන්නේ මේ අපි මරණ දැන්නේ දැකලා තියෙනවානේ රෝහලේ මැරලා තියෙන දැකලා තියෙනවානේ ඇක්සිඩන්ට් වලින් මැරලා තියෙනවානේ ඒ මරණයට දීලා තියෙන හේතු ලියලා තියෙනවානේ දොස්තරලා එක දොස්තර කෙනෙක්වත් ලියනවාද මරණයට හේතු උප්පත්තිය කියලා ලිව්වොත් ඒක මොනතරම් විහිළුවක් වෙයිද මරණයට හේතු උප්පත්තියක නෑ ඒකට කියන්නේ හුස්ම ගන්න මතක නැතුනවා ඇදුම ආවා මොනවා හරි එකක් ලියනවා. මොකද ඔතන එහෙම ලියන්න බෑ. උපත්ති මරණය කියලා. ඒකෝට සොක්‍රටිස් කී ඉඳලා ඔක්කොම වැරදි. දොස්තරටත් එච්චරයි. නමුත් අපේ මේ සිකි වෙස්සබු ආදී බුදවරු නිවන් දැක්කේ ඕක දැකලා. ඉපදෙන් මැරෙන්නේ මොකද? මරණය හේතු උපත්ති. මිලෝ කෙනෙක් පිළිගන්න කැමති නැහැ. අර සුදුහාමුදුර කෙනෙක් කියනවා ඒ හාමුදුර කොළඹට ආවට පස්සේ ඒ නෝන කෙනෙක් වලනේ සාංශ වීසා වලට කොළඹට එනවනම් මට කියන්න මං දාන දෙන්නම් කියලා. ඉතින් ආම්රොන්ට අවශ්‍ය නිසා ඒක දෙටි ගැලු දාන්නේ කරා. ගියාට පස්සේ ඒ ගෙදර ළඟ ගෙදර ඉන්න තවත් තරුණ නෝන කෙනෙක් අනේ මට ආම්රු කෙනෙකුට දානයක් දෙන්න ඕන කියලා අර නෝනගෙන් ඉල්ලගෙන දාන ටිකක් හදාන ඇවිල්ලා දැන් දාන දීලා දැන් මූණ අට කරගෙන එන ගාච්ච සෝම් පිටිනක් වගේ දයන් දැන් බණ අහන්න බලන් ඉන්නවා. ඉතින් මේ සුදු ආම්රු වල ඇයි කියලා අනේ බබා නැති වුණා. මං ඉන්නේ ඉතින් මුළු ජීවිතේම උරයි නිකන් නිය හපල විසි කරපු උක් දණ්ඩක් වගේ උක් රොඩක් වගේ වැඩක් නැහැ ජීවිතේ හරි සෞතුයි හරිම සෞතුයි ඉතින් ආම්ලෝන් කළු බණ ටිකක් කියන්නේ මේ ආම්ද්‍රෝගේ ඇහුවලු මේ ආම්ද්‍රෝ ඇහුවලු ඒ මේ මරණයට ප්‍රධාන හේතුව මොකක්ද කියලා
නෑ අම්මා කියනවනේ සර්පෙක් ගැව්වා යනම්මන ඊටස්කෝල් නෑ මැරෙනවා කියන ප්‍රධාන හේතු උප්පත්තිය. අර අම්මට බොහොම හිතරමාරු ඒක. මේ අල්ලපොගේ දරම්මට. මරණයට ප්‍රධාන හේතුව උප්පත්තිය කියලා මෙතන ඉන්නේ එක්කෙනෙක් පිළිගන්න කැමති නෑ. පණ්ඩිත සාංශ කියනවා මරණයක් තියෙනවා නම් මරණේ නැතිනි අමරණීයත්වයක් තියෙනවා. මරණයට හේතුව මොකද්ද උප්පත්තිය. ඉපදුනොත් මරණ. ආයික වළක්වන්න බුදු ජානන්තරත් බැරි වුණා. උප්පත්තිය තමයි හේතුව. උප්පත්තියට හේතුව මොකද්ද? කර්ම. කර්ම තියෙනකන් යනවා. අපි කර්ම කියලා කියන්නේ සංස්කරණ. සංඛාර. චේතනා. චේතනා තියෙන තාකල් කර්ම රැස් වෙනවා. කර්ම තියෙන තාකල් උප්පත්ති වෙනවා. උප්පත්ති තියෙන තාකල් මැර. පුළුවන්ද කර්ම රැස් නොකර ඉන්න? චේතනා නොකර ඉන්න? ප්‍රාර්ථනා නොකර ඉන්න? සංස්කරණේ නොකර ඉන්න? බෑ. මොකද හේතුව මේ වස්තු වල තියෙන ඇති හැටිය දැකලා නැහැ. ඒ නිසා වස්තු වල තියෙන ආශාව. දරුවද, නිශ්චල වස්තුද, චංචල වස්තුද, සියලු වස්තු පිළිබඳ පුදුමාකාර ආශාවල් තියෙනවා. මොකද එකකවත් අපි ආදීනවේ දැකලා නැහැ. ඒකේ තියෙන ෆ්ලෝස් එහෙම නැත්නම් ඒකේ තියෙන ආදීනව පැත්ත දැකලා බලන්න කැමති නැහැ අපි. කවද හෝ එක වස්තුවක එක ආස්වාසික, එක ප්‍රසවාසික, එක පිම්බීමක, එක හැකිලීමක මේ මුල මේ ඇද මේ අග කියලා බැලුවොත් අර තේරෙන්න පටන් ගනි අපි සංසාරේ කොච්චර කල් ගත කරලා තියෙනද ප්‍රසවාසයේ අග දකින්න නැතුව. මේක පුදුම ඇස් බැඳුමක් තියෙන මිතන. අග දැක්කනම් පේනවා හටගත්ත හැම දෙයක්ම ඉවර වෙනවා. ඒ බව දන්නේ නැති නිසා තමයි අපි එකතු කරන්නේ, කර්ම රැස් කරන්නේ. ඒ නිසා මේ එකතු කරන හැම දෙයක්ම මරණයක්. එබැ නැත්තම් ආදීනවයක් කියලා දන්නවනේ මේ වස්තු වලට ඔච්චර කහා කොටා වැටෙන එකක් නෑ. ඔච්චරම සුඛෝපභෝගී වෙන්න උත්සාහ කරන නෑ. ප්‍රයෝජනෙයි සල්කලා පාවිච්චි කරා. ඒක කරන්න ඕනේ. සිව්පස්සේ අවශ්‍යයි. නමුත් සුඛෝපභෝගී වෙන්න මරාගෙන ඛණ්ඩ, සූර ඛණ්ඩ මේ ඔක්කොම කරන්නේ මේ දේවල් වල ආදීනව දැක්න. ආදීනව දැක්ක නැත්නම් මොකද බලන්නේ තින්දා. එව්ව හැමදාම ආදීනව පෙන්නනවා. හුස්මක් ඉවරනකොට හුස්ම මේ භාවනා කරන අය විතරක් නෙවෙයි අග තියෙන්නේ හුස්ම හැම කෙනාටම තියෙනවා. බලන්න කැමති නෑ. කවදා හෝ හුස්මේ අග බලන්න තරමටම අපි භාවනා දිනු කරයි කියු මේක ආධුනික යන්ත්‍රිකක් ඔක්ක ටිකක් මම දානවා ටිකක් සැර වැඩිය. බලන්න පුරුදු වුණා නම් යාට තේරෙවි මේ පණනල කියන එක. ජීවිතේ පැවැත්මට තියෙන මේ හුස්මත් හැම වෙලාවෙම මෙරි මෙරි ඉන්නේ අපි ඒක දකින්න නැතුව පැවැත්ම චිතර බලන් හදනවා ඇතිවීම පැත්ත විතර බලන් හදනවා නැතිවීම පැත්ත බලන්න කැමති නැහැ. බැලුවනම් හුස්මේ ගෙවෙන තැන බැලුවනම් ඕකට තමයි මරණානුස්සති භාවනා කියලා කියන්නේ. ඔයගොල්ලෝ මොන જાතියෙන් කිව්වත් මරණානුස්සති කියන්නේ හැම හුස්මක් පාසම මැරෙන. හුස්ම ගෙවෙන හැටි මරණය. ඒසා කටුකුරු දේශනාංශ කියනවා උයි කම්මැලි වෙලාවක් හිතන භාවනා කරනකොට යහින ගහච්ච සෝම් පිටිනයක් වගේ හිතෙන වෙලාවක් එපාම වෙලා අයියෝ එපාම වෙලා හරි මිනිදි මත හරිම කම්මැලි එපා. එතකොට හිතන්නේ කිනෝ ඊගාවටෙන හුස්ම නම් අන්තිමේක කොහොම හිටීද කියලා. ඊගාටෙන හුස්ම නම් අන්තිමේක අපිට කොහෙන්ද ශක්තිය එන්නේ? එහෙනම් අපි ওই බයිලා කතා කර කර ඉඳීද? අපිට කවදද පුළුවන් වෙන්නේ අන්තිම හුස්ම තෙනකොට ඒ හුස්මෙත් අවසානේ බලන්න? අන්නේ එදාට කීතගේ මරණානුස්සති භාවනා කියන්නේ ඕකටයි. ඉතින් හැම හුස්මක්ම ගෙවෙන තැන බලන්න. හැම හැකිලීමක්ම ගෙවෙන තැන බලන්න. හැම පියවරක් ගන්නකොට අනි පියවර ගන්නකොට මේ පියවර ගෙවෙන හැටි බලන්න. ඉතින් මේක තමයිනේ අපි අවමංගල්‍යයක්, දුමංගලයක්, මුස්පේන්තුවක්, කර්මයක් අපිට උණු තියෙන හටගන්ම විතරනේ. ඒ නිසා විපස්සනාවෙන් කවදා හෝ ගන්න හුස්මක් ගෙවෙනවා කියනක බලන්න ගියොත් අපිට තියෙන අපි හැම වෙලාවෙම මෙරි උපදින්නේ. ඒසම මේ අවසානයේ අනිච්චාවත සංඛාරා උප්පාද වය දම් විනෝ කියලා ඔළුව බඩට දාලා අත උඩ බඩ තියාගෙන බඩ උඩ අත තියාගෙන ඉන්න එක විතරක් නෙවෙයි මරණේ. හැම වෙලාවෙම මේක තියනවා කියලා දන්නවනම් ජඩකම් කරයිද, හොරකම් කරයිද, කාමීත්‍යාචාරය කරයිද, බොරු කියයිද, මොකටෙයි මේ? මේ තරම් ජඩකම් කරන්නේ අපි මේ මෙරි මෙරි උපදින බව දන්නේ නැත්නම් අපි මරණිකා එහෙම කියලා දන්නේ නැත්නම් මරණ මම එහෙම කියලා දන්නේ නැත්නම් අවරකම් කරන මම සාවරකම්ට අහු වෙන එක දන්නේ නැති නිසා කවදා හෝ
දැනගන්න ලැබුණොත් මේ මෙරි උපදින දෙයක් තියෙන්නේ කියලා. මේ මිනිස්යා තුළ ওই කෙලෙස් උපදින තියෙන අවස්ථාව නෑ. මොනවටද මේකට මේ රණ්ඩු සරුවල් කරන්නේ? එතකොට එයා මේ තව කෙනෙක් පරයාගෙන ගිහිල්ලා ඉස්මතු වෙලා කැපිපෙන්න හදනදි කරන දේ කරයි. නමුත් අර අඹාගෙන ගිහිල්ලා ඊට වැඩිය ඉදිරියට යන්න හදන අද ওই පහේ ශිෂ්‍යත්වයේ ළමයේ තිත්ත්වයට කළ බලන්න. මොන තරම් දෙයක්ද මේ ළමයාගේ ඔළුවට දාලා කුණු කරන්න හදන. පහේ ශිෂ්‍යත්වයේ කියලා කියන්නේ තාම අවුරුදු 10යි 11යි ළමෙක් නේ. ඒ ළමයා විභාගයෙන් පෙන්නුත් අම්මනේ වහකන්නේ. ඊළමයේ ටියුෂන් ගන්න අම්මා ඊට ඉස්සලා දවසේ හැන්දෑව ඉඳලා ගිහිල්ලා ටියුෂන් ක්ලාස් එකේ මුල් ආසනේ අල්ලගෙන ඉන්නවා. ළමයා උදේ පාන්දර එතෙන් යන්න ඕනේ කියලා පස්සේ අම්මයි තාත්තයි ගිහිල්ලා දත් කට මැදගෙන කුණු කට කියලා හොදාගෙන ජීවත් වෙනවා. ඒ ළමයා පාස් වුණාට පස්සේ ඒක උණ්ඩේ අකර තුවක්කට දාපු උණ්ඩයක් වගේ ඩෝං ගාපුවම යන. ඌ ළමයාගේ ළමා වයස. සිසත්ති පාස්සේ චිකටි මැරෙන්නේ නැද්ද? ඒත් මැරෙනවා. ඉතින් යෝගී කවදා හරි මේ ජීවිතයේ තියෙන ආදීනව කොටස මේ අපි එකතු කරන හැම දෙයකම තියෙන ආදීනව තියෙනවා. අපි කවදාකවත් ජීවිතේ තව කෙනෙක් අඹාගෙන තලාගෙන යන්න හදන්නේ නැහැ. එහෙම හලන්නේ නැති කෙනාට මරණ මොහොතදී ඉච්චර බය වෙන්න දෙයක් නැහැ. කරපුනාද කරන්නද නොහොඬ නොහොබිනා නොකඩුකන්නේ. එයිසා ජීවිතේ හෝ සිදු වෙන දෙයක අවසානය දකින්න පුරුදු වෙන කෙනා ඒක නැතිව පෞ සිත් වෙන්නේ නැහැ. වසන් ගන්න බැරි දෙයක් මෙතන තියෙන්නේ. ඒ නිසා ඒ ස්වාමීන් වහන්සේ කියනවා උඹට හොඳට මැරෙන්න ඕනේ නම් හොඳට ජීවත් වෙන්න. හොඳට ජීවත් වෙන්න නම් නිතරම මරණානුස්තිය කරපන්. හොඳට ජීවත් වෙන්න ඕනේ නම් නිතරම මරණේ ශීපත් කරන්න. නිතරම හුස්මේ කෙලවර බලන්න. නිතරම හැකිලීමේ කෙලවර බලන්න. නිතරම සංසිද්ධියේ අවසානේ බලන්න. ආශාස ප්‍රසාස වුණත් පිම්බීම ඇකිලිම වුණත් වම දකුණත් ඔක්කොගෙම හමාරෙනම් සමානයි. ඒක මා පුදුමාකාර ආශ්චර්ය ධර්මයක්. මොන තරමින් පටන් ගන්නකොට අපි අතර විචිත්‍රකම් වෙනස්කම් තිබුණත් ඕනම දෙයක් ලෝකේ ගෙවෙන හැටි සමානයි. ක්ෂය වෙන හැටි සමානයි. ඒ වගේ විමුක්ති රසය. නිරෝධයේ දකින්නකොට තියෙන විමුක්ති රසය. ඉතින් නිරෝධයේ දකින්න නැතුව විමුක්ති රසයක් ගන්න පුළුවන් කියලා හිතනවා. මේ හට ගන්න පැත්ත බල බලා තරංග ගහ ගහ නිත්‍ය සංඥාවෙන් ඉඳලා කොන විමුක්තියක් ලබන්නේ. ඒක පේන්නේ නැත්තේ බලන්නේ නැති හින්දා. ඒක බලන්න බැල්මට කියනවා විපස්සනා කියලා. ඒකට කියනවා විසම පස්සනාව. අරුම පස්සනාවක් එකේ තියෙන මේ කවුරු නටාගෙන ආවත් නාඩගමේ හැමාරේ බලන්නකො. ඔය ඕනේ නාඩගමක හැමාරේ බලන්න මොකද වෙන්නේ කියලා. සිද්ධාර්ථ කුමාරයා ගිහිගේ අතාරින් ඉස්සලා දවසේ වෙච්ච දේ දන්නවද? නාටිකංගනාවෝ නටාගෙන ආවා කිංකිණිනොසොල්ලා නටමින් වරෙල්ලා සුර දෙවියනේ දෑනිදී ඉතින් කිංකිණි හොල්ල හොල්ල මේකෝ ආවේ සිද්ධාර්ථ කුමාරයා දැක්කා මේක පිටිය පැත්තට හැරුණා මොකද උනේ නාටිකංගනාවට එකම ප්‍රේක්ෂකයා හිටියේ දැන් කවුරු පිනවන්නද කවුරු නලවන්නද ඉවරයි නාඩගම වැටිච්චි වැටිච්ච ඇතේ නිදාගත්තා දැන් ඇහැරලා බලනකොට ඔන්න පේනවා නාඩගම උන්ට උඩින් තමයි ගීගිය ඇතැල්ලා ගියේ. උන්ගේට උඩින් තමයි ගීගිය ඇතැල්ලා ගියේ. එනිසා උන්ට නටණ්ඩරලා හමාරේ පොඩ්ඩක් බලන්න. හැබැයි මම මෙහෙම කිව්වට ගෙදර ගිහිල්ලා ඕවා කියන්න එපා පා. මහා විකාරයක් වෙනවා ෂුවර් මේ හාමුදුරුවන්ට ප්‍රශ්නයක් නැහැ. මොකද තාම ගෙදර යන අදහසක් නැහැ. ඕගොල්ලෝ ඕක ගිහිල්ලා ගෙදර ගිහිල්ලා කිව්වොත් මේ ගෙදරකට හු නියමක් ඕක. ගීගේ කියන්නේ ඕකට නෙමෙයි ගීගේ කියන්නේ පොදි බඳින තැනකට රැස් කරන තැනට. ඒකට ගිහිල්ලා කිව්වොත් එහෙම දෙක හැමාරේ බලපන් කියලා. ඉතින් ෂුවර් ඕගොල්ලෝ අරගෙන යනවා පිස්සන් කොටුවට. ඊළ දොත්තට කියනවා සනීප කරන්න බැරි එකක් තියෙන්නේ. මෙන්න මේම යන්න ඉස්සලා නම් සාමාන්‍යයෙන් ලුණු විරිස් කන මොලේ ඇතිබ්බ දැන් නම් මොකදෝ වෙලා. මේක උනාට පස්සේ අපි හිතමු අපි ගෙදර යන්නේ නැහැ කියලා. හැමාරේ බලන පැත්තේ නාඩගම දිහා පොඩ්ඩක් බලන්න. මේ මුළු ලෝකෙම වික්කට ජවනිකාවක් තියෙන මේක මහා වික්කට ජවනිකාවක් තියෙන හැම කෙනාම රංගපාන රංගපාන කට්ටිය වැඩි බලන කට්ටිය අඩු කොම ප්‍රශ්නදී අපේ රංගපෑම් බලන්න කවුරුත් නැහැ ඉතින් කියන ඕම් බලපන් මගේ නැටුම් කියලා හැම වෙලාවෙම මේ නැටුම වෙන්න ඉන්නේ අනේ කර්මයට වෙලාදී බලන්න කට්ටිය නැහැ ඉතින් ඒ නිසා බලන කෙනෙක් ඉන්නවනම් බුදුලේ උනත් දෙනවා ඉතින් ඒ නිසා කවදා හෝ
ජීවත් වෙන්න මැරෙන්න ඕන නම් ඒ පඬිස්වංශය අවසාන ජවනිකාවේ අවසාන මේක දෙන්නේ මැරෙන්න ඕන නම් සතුටින් ජීවත් වෙන්න ඕනේ සතුටින්. මෙහෙම නැතු මේ වසංගගන ජීවත් වුණාට මරණදී සුන්දර දෙයක් වෙයිලා දෙනවා. ඒ දරුණ අභද්‍ර මරණ කියලා. කාලකන්ණි මරණ කියලා. අමංගල මරණ කියලා කියනවා. නමුත් ඒක දැනගෙන කල්ැතු එකට ලැහැතුනට කියනවා භද්‍ර මරණ සුභ මරණ. ඒ මොකටද? එයා ජීවත් වෙන්නේ හැම වෙලාවෙම මරණේ බල බල. ලස්සන ජීවත් වෙන්න නම් තියෙන එකම උත්තරේ තමයි හැම හුස්මක්ම ගෙවෙන හැටි බලන්න. මරණානුස්සති කරා. මරණසත්‍ය අවසානික ප්‍රවිතියේ. එහෙන් බලන කෙනෙක් බලන්න මේ මිනිස්සේ ඊර්ෂ්‍යා කරයිද, ක්‍රෝධ කරයිද, වෛර කරයිද, රණ්ඩු කරයිද නැහැ. මොකද කරන්න දෙයක් නැහැ. මොකද මේ මිනිස්සයා දන්නවා. මේ ඉන්න ටිකට අපි නටනවා. මොකටයි මේ තව කෙනෙක් ඒ වගේ දුක් විඳින කෙනෙකුට තවත් දුකක් දෙන්නේ කියලා. ඒක නිසා මාර්ගඵල ඥානිකදී හම් වෙන්නේ අපි කොච්චර කාලයක් මේ ලෝකේ ජීවත් වෙන්න පුළුවන්ද? ගෙවෙන දිහා බලන්න. හැම ජවනිකාවම ගෙවෙන දිහා බලන්න. හැබැයි ඒ වුණාට වැඩියට සම්බන්ධ වෙන්නේ බොහොම උනන්දුවෙන් සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට එයා හොඳටම බලනින්න හුස්ම ගෙවෙන තැන, පිම්බීම ඇකිලිමේ ගෙවෙන තැන, පය උස්සන කොට ගෙවෙන තැන, හැම දෙයකම ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි දැකම කියනවා නිරෝධ සත්‍ය කියලා මේකට කියනවා. මේ නිරුද්ධ වීමට සමාන වචන තුනක් දෙනවා. ක්ෂය වෙනවා, වැය වෙනවා, පටිනිස්සජ්ජනේ වෙනවා. ඒ ඛයානුපස්සනා, වයානුපස්සනා, පටිනිස්සග්ගානුපස්සනා, නිරෝධානුපස්සනා කියන්නේ භාවනා ඉතාමත්ම උසස් භාවනාවක්. එයා බලන්නේ මේ දේවල් වල කොච්චර අඟර දඟර දාගෙන ආවත් හමාරේ එකයි. ආන ඒක බලන්න පුළුවන් කෙනාට තේරෙන්න පටන් අර ගන්නවා. ඒ දෘෂ්ටි කෝණය මේ ලෝකෙදී ආ බලනකොට මේ හැම කෙනාටම බොක්ස් ඔෆිස් වාර්තා දෙන්නුනේ ඒ තරම් ලස්සන රංගපෑමක් කරන්න. තාත්තික රංගපෑමක් කරා. කවදද මිනිස්සුයෝ ඉන්නේ මේ රංගපෑම පැත්තක තියලා බලන්න ගියාට තමයි පේන්න පටන් ගන්න හැම කෙනාම ඇඳලා ඉන්නේ. ඒකට කියනවා අංග සංස්කරණය කියලා. අපි කියන්නේ වේශ නිරූපණය කරනවා කියලා කියන්නේ. ඕකෙන් තමයි සංස්කරණය කියන වචනේ ආවේ. අපි හැමදේම රූපලාවන්‍ය කරලා තියෙන විදිහට කැමති නැහැ. මුළු ලෝකෙම රූපලාවන්‍යයක් අද තියෙනවා. තියෙන දේට කැමති නැහැ. තියෙන දේට කැමැත්තෙන් ජීවත් වෙච්ච එකම සතා තමයි වැද්දා. ඌයේ ගස්ලෙනකට ගියා, දඩෙමක් කරගත්තා, මිනිහෙක් මැරුණොත් ගස්ලෙන තැරිය ගියා. අපි නැහැ. අපි චීවර පින්ඩපාත සේනාසන ගිලම්පත කියන මේ හතර දේම මොනවද ඔප්ප මට්ටම් දාගෙන ඊට පස්සේ ඒක නඩත්තු කරන්න දඟලනවා. ඒ නිසා මේක ස්වභාවික වෙන්න නම් අපි මතක තියාගන්න මේක ගෙවෙන පැත්ත බලනවා කියනකොට මේ සාමාන්‍යයෙන් හටගන්න පැත්ත බලන ලෝකයා හරිම ද්වේෂ කරනවා, හරිම වෛර කරනවා ගෙවෙන පැත්ත බලන කෙනා දකින්න. නිසා බොහෝ ආගමික නායකයෝ මරලා දැම්මා. ලෝකයා කැමති නෑ ඌව කියලා දෙනවා. නමුත් සරුවත්යන් වහන්සේ ස්වභාවික මරණය අවුරුදු 80ක් ඉඳලා ස්වභාවික මරණයක් ඒක උන්වහන්සේ කියලා දුන්නේ ගහපා දීලා නෙවෙයි, බය කරලා නෙවෙයි, දෙයයන් නැත් පෙන්නලා නෙවෙයි, අපාය පෙන්නලා නෙවෙයි, හූ හූ හූස්ම පෙන්නලා, හූලම් හූලම් පෙන්නලා. බලන්නේ නැති එකයි දෝෂය. තබහක්නාවේදී දාන වස්තුවේ පරිචාගේ එමත සම්පත නිමුත්තුප්පට්ඨාන ඒකත්තං එමත්තං බංගලක්කනානුපට්ඨේ ඒකත්තං ගිහිලා නිරෝධානුපස්සනාවේ ඒකත්තේට ආපු දවසෙ මේ බින්දිනවා දැකලා හිත සතුටු කරගෙන බින්දිනවා දැකලා ඒක දිහා හොඳට ඇස්පිල්ලම් ගහනද බලාගෙන පුළුවන් මට්ටමට ගියොත් එහෙනම් එයා මැරෙන්නේ ඉස්සෙල්ලා දකින්නවා. එතකොට ඒ ලැබෙන ඥානයක් තියෙනවනේ. මේ හටගන්න පැත්ත, එකතු කරන පැත්ත තිබුණ ඥානය ගෙවෙන පැත්ත බලන්න ගියාම ඒකට කියනවා ඥාන පඤ්ඤා විසුද්ධිය කියලා. දැන් අපි ළඟ ටිකක් තියෙනවා. අපි ඒක බෞලීගත කිරීම සඳහා කරන වැඩේට අපි කියනවා ඒකට අනුග්‍රහ කරනවායි කියලා. ශාසනයක් නැති කාලයක් වුණා නම් කොහොම වෙයිද කියලා හිතන්න. ශාසනයක් නැති කාලයක් වුණා නම් මෙහෙම ධර්මයේ අපි ළඟට ආවි නැත්තම් අපි මේක සාමාන්‍ය දෙයක් කරගෙන අපි ඉතින් පෙන්කෙලගෙන ඉඳලා මැරලා යනවා. දැන් ශාසනයක් තිබිලා කියලා දෙන කට්ටිය හිටියත් මේ ලෝකෙ දිහා බලන්න ගේ අපිට දෙන්නේ නැණි කරගෙන යන්න වැඩි. අපි කොච්චරක් ප්‍රයෝගේ මේ වැඩේ කරගෙන යන්නද? ඒ සඳහා සාමාන්‍ය බුද්ධිය කොච්චර පාවිච්චි කරන්න ඕනද? ඉතින් බුදුරජාණන්සේ මේක කියන්න නිබ්බාන පරිසංයුත්ත දේශනා කරා, ප්‍රශ්නවලට උත්තර දුන්නා,
ප්‍රශ්න අහලා දන්න ක්‍රමයකට මේක හෙලි කරලා තියෙනවා. නමුත් බණකට කවදාකවත් මෙහෙම දෙයක් කියවෙනවද කියලා බලන්න. මිච්ඡර බණ කියුණාට කවදාකවත් මොකද එහෙම කිව්වොත් එන්නේ නැවනහඳ. මට ෂුවර් නෑ හිටෙයිද කියලා. අපි වෙලා තියෙන රිට්‍රීට් ආඩපස්සේ යන්න දෙන්නේ නැහැ. බණ අහන්න ඕන. එහෙම නැත්තම් මෙව අහන්න කැමති නැහැ. ඒ නිබ්බාන පටිසංවිත දේශනා කරනකොට අහන්න කැමතිද ගැඹුරුයි කියලා. මොකද හේතුව දකින් අහන්න කැමති නැහැ. ඒෂා අහන්න කැමති පිරිසක් ඉන්නවා නම් දේශකෝ හැදී. දේශකයන්ගෙන් අහන්න කැමති කට්ටිය සිද්ධාර්ථ කුමාරයා බුදු වෙන්න ඉස්සෙල්ලා ටික කියන්නකෝ. එතකොට හරි ආසයි නේ අපා. ජාතක කතා ටික. ඊවගේ ගණ්ඩ දෙයක් තියෙනවා. මේ බුදු වුණාට පස්සේ අනවශ්‍ය දෙමනේ කතා කරලා තියෙන්නේ. ඒ ටික පැත්තකට දාලා අපිට පුළුවන් නම් අර සිද්ධාර්ථ කුමාරකාද උප්පත්ති කාලේ ටිකක් ජාතක කතා ටිකක් ඊකටදී සාදුනාද දිදී ආනෝ ඒක සර්වඥාන්සේ දැනගෙන හිටියා ඉස්සල්ලා මිනිසුන්ට අපිරිය වෙන්නේ මේ නිබ්බාන පරිසංයුක්ත දේශනා මොකද හේතුවෙ නිරෝධේ පැත්තරය යොදවන්නේ භංගේ පැත්තරය යොදවන්නේ ඒක මිනිස්සු අවමංගල්‍යයට දාලා කතා කරා ඒක විශේෂයෙන්ම මේ ලංකාව වගේ රටක හරි ලේසියට නොකියනවා නම් හොඳයි ඉතින් මං කියනවා මේ බෝධිසත්ත්ව වෙන්න හදනවා තොංගණා මේ ජීවිතේම නිවන් දකින්න ඕනේ කියන එක ඒක හරි සෞත්තු වැඩේ කියලා කියනවා ඒක පෞද්ගලික වැඩක් ඒක පුද්ගලිකයි එහෙම නෙමෙයි බෝධිසත්ත්ව වෙන්න හදුවා නම් මහා බලල් දෙයක් වෙනවා නමුත් මේ ප්‍රමාදයට වැටෙනවයි කියන එක තේරෙන්නේ නැහැ මේ කතාව ප්‍රමාදයට වැටෙන කතාවක් කියලා අප්‍රමාදයක් ගැන කතා කරපු බුදුහාමුදුරනේ එක්කනේ මේ යන්නේ ඒ බුරුමේ ඉන්න කට්ටිය ඉන්නකොට මහත්ෙක් මට ඇවිල්ලා කියනවා මෙහි ඉන්න කට්ටිය ඔක්කොම මේ ජීවිතේ නිවන් දකින්න භාවනා කරනවා ඒ වුණාට මට හිතෙනවා ඊට වැඩිය හොඳයි කියලා කොච්චර වුණත් අර බෝධිසත්වරෙක් විදියට දන් දීලා සිල් දකගෙන ඉන්න එක ඒ නිසා ඒක ලංකාවේ තියනවලු මට පුළුවන් දෙන්න කියලා මං කව එන්න පකිස් පෙට්ටියක් ගෙනලා පුරෝලා දෙන්නම් ඉන්න හරියක් ඉන්නේ බෝධිසත්වර මේ ආත්ම බෑ ඒක පස්සට දා කොඩ බබුට තට්ටු කරලා අහන්න අපිත් ඒ නාඩගමට දෙන්න හදන්නේ එනට මේ ජීවිතයේදීම අපිට මේ එක හුස්මක මේ ක්ෂය වෙන හැටි නිරුද්ධ වෙන හැටි වැය වෙන හැටි දැකලා කරප්පන් හැදෙන්නේ නැතුව අපස්මාර වලට හැදෙන්නේ නැතුව එනට මේ ආසාත්මික ලක්ෂණ පහළ වෙන්නේ නැතුව නැත්නම් වක්කාර ගතිය නැතුව මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් ඒ බලාන ඉන්න නිරුද්ධ වෙන දේ දිහා බලාන ඉන්න ඒ යෝගාවචරයට දෙවිවරු වඳිනවලු බ්‍රහ්මියෝ වඳිනවලු නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යත්ත සේනාපි ජානාමි යම්පි නිසාය ජහයති ඒ උත්තම පුරුෂයාට මාගේ নমස්කාරය වේවා ඒ ආජානීය පුරුෂයාට මාගේ নমස්කාරය වේවා මොකක්ද දිහා බලන්නේ කියලා තේරෙන්නේ අපට එයා බලන්නේ ගෙවෙන එකක් දිහා මොන දේ වුණත් ගෙවෙන එකක්. ඒකේ දෙයක් නෙවෙයි බලන්නේ. එතකොට නොකිසිවක් තියා. දෙයිය වඳිනවලු බ්‍රහ්මේ වඳිනවලු. ඉතින් ඒක නිසා අපි උත්සාහ කරන්න ඕනේ අපේ තියෙන මේ බොහෝ දෙනාගේ වැඳුම් පිදුම් නෙවෙයි. මේක තේරුමක් ඇතුව කතා කරන්න කෙනාගේ නැත්නම් අපේ හෘද සාක්ෂියත් එක්ක බලලා මේ ගෙවෙන කැටි, ක්ෂය වෙන හැටි, වැය වෙන හැටි දකින්න මේ විපස්සනාවට මුල පුරලා තියෙන කට්ටියකට මම මේ කතා කරන්නේ. ඒකෙම කෙලවර තමයි හැම දෙයකම ඒ Nirodhe dakineka kshay wenawa dakima tamai oya kiyena panya visuddhi parisuddhi padahanayange eka me danata tiyena tika baya wen nathuwa eka tiyena taluwaka sadala negitin nathuwa meka digatama me gewena hati bala sitima sanda awashya karana e saddaha veeriya wedimata adawase dharma deshanawat hetu asana weva kin prarthanave dharma deshanana athara karana ශනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා